අයිබෝවන් අපි අදත් සූදානම් 360 සජීව සංවාදය ආරම්භ කරන්න මාධ්‍යත් එක්ක බොහොම උණුසුම් සංවාදවල යෙදෙන අමාත්‍යවරයෙක් සමග තමයි අද දවසේදී 360 සජීව සංවාදය අපි මෙහෙවන්නට හිතුවේ අපි සාකච්ඡා කරන්න සූදානම් මහජන සම්බන්ධතා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමග අයිබෝවන් කියලා ඔබතුමන් පිළිගන්නවා සුභ කාලයක් පසුගිය කාලේ ඔබතුමාගේ කැලණිය සංවිධායක කමින් ඔබතුමා ටික කාලයක් ඉවත් වෙලා හිටියා කාලයක් නෙමෙයි අවුරුද්දයි දවස් 12 ඒ රාෂ්ට්‍රකයක් සරසරු ඒ රාෂ්ට්‍රකයක් තියෙනවා ඒ නිසා මම පොඩ්ඩක් නිහඬ වෙනවා කියලාත් කිව්වා ඔබතුමා අද මෙතනට ආපු විදිය දැක්කම හිතෙන්නේ තාම ඒ රාෂ්ට්‍රක ඉවර නෑ වගේ ඇයි මේ හැරමිටියක් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ පළවෙනි එක මෝඩයා මෝඩයා ග්‍රහයක් කව වෙලා මෝඩයා බද්දට ගන්නවා ග්‍රහයෝ මෝඩයාට ග්‍රහයෝ ග්‍රහයෝ මෝඩයා බද්දට ගන්නවා उगता प्रज्ञावंतया ग्रहयो बद्धट गन्न एक निसा अपले तिबुना अपले वलट मुण दुना मेकत अपले यान इदा सिंगापूर ला में बेर गन्न कील एस्कुलेटर के तुआ लूना नोना एमाय कील नोना मा उस्सगन हॉस्पिटल लेकट आव या दन्न कीन कांतावा कसाद बन्न निसा मे गेदर एति करन बल्ला ओलु अतगाल सेल्लं करन बल्ला इति मम कनगाटी ने मम पोलोनरी अद्दी पारे हिट बल्ले अणुकंपाकना अणुकंपाक बल्लना किनाल नावला कवल पोल अद्दरी कण बोन दूंगा बल्ल बोम सस्वी के मुदुना मम गमन के बल्ल बल्लि बल्ल बोन इतने दंड बल्ल मगे हेपुआ अट मम कलना कर तुआल कल बल्लट गाल बल्ल मंगे वेल मे पार मगे नोनाई मगे ते मे हिटिया गेदर पुता बदी मे आई पुता हिटिया मगे सिगट कटे के लिए हॉस्पिटल कट अभी बेहद आगता ये बल्ल की सिरी हे भाई मम बेदा पास बल्ल मुड़ दवस कैविने बलागत दिया बलागन बल्ल हिटिया एम युतुका नुदन मे मिनिस्पौल सामाजिक अद इन्नवाकनीशातम मठ अवृद्ध दवस दुला काल्या मगे के जानता वट सेवेकर बेरव मतुरी ඒත් මම පුළුවන් තරම් මගේ අමාත්‍යංශයෙන් මගේ ශ්‍රමයෙන් ශක්තියෙන් ධෛර්යයෙන් කැලණිමට ආදරය කරන මිනිසුත් එක්ක මගේ මිත්‍රයොත් එක්ක මම ඒ සේවය කරා. ඒ කියන්නේ ඔබතුමාට බොහොම ළඟින් ඉන්න අයගෙන් අපලයිද? ඒ අයට අපලයි කියලා මං හිතන්නේ. මට අපලයක් ගෙන දෙන්නේ අයට බෑ. මාත් එක්ක ළඟින් ඉඳලා කෙනෙක් දේශාගතව හිතනෝ නම් ඒ අපලේ තියෙන්නේ යාට මට නෙවෙයි. දැන් මේ කතාබහ වැඩියෙන්ම මතුවෙන්නේ මර්වින් සිල්වා අමාත්‍යවරයා පිළිබඳව කාලෙන් කාලට විවිධ කතාබහ ඇති වෙනවා දැන් මෑත කාලීනව විශේෂයෙන්ම මේ ඔබතුමා ආසනෙන් ටිකක් ඈත් වෙලා සිටීම මේ කාරණේ මතුවෙන්නේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ඔබතුමාට චෝදනා අපිට චෝදනා එල්ල කරන්නට පටන් ගත්ත පහුගිය කාලේ මේ චෝදනාවල ප්‍රධානම කාරණයක් වුණා හස්ත මඩවල මහතාගේ ඝාතනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හස්ත මඩවල මහතාගේ ඝාතනය දැන් ඔබතුමාගේ සම්බන්ධීකාරකවරු සම්බන්ධීකාරක ලේකම්වරු සම්බන්ධිකන ලේකම්වරු දෙදෙනෙක් මේ ඝාතනයට සම්බන්ධයි කියන කාරණය. ඇයි මේ වගේ චෝදනාවක් කෙල්ලුනේ? ඇයි මෙවැනි සැකකරු දැන් ඔවුන් නිදොස් කොට නිදහස් වෙලා නැහැ. නමුත් ඔවුන් 4 වෙනි සහ 5 වෙනි විත්තිකරුවන් හැටියට කටයුතු කරනවා මේ කාරණයට අදාළව. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති උනේ? ඇයි මේ මෙච්චර චෝදනා එන්න පටන් ගත්තේ? ඔයා බෞද්ධද? බෞද්ධ. බෞද්ධ. බෞද්ධ ධර්මයේ පිළිබඳ ඔබතුමිය හොඳට කියවනවද? කියවනවා. ඔබතුමිය දන්නවද සුන්දරී කියන කාන්තාව බුදුහාඳුරෝ ජීවමානව වැඩ ඉන්න කාලේ ඒ සිටුතුම ඇවිල්ලා බුදුහාඳුරන මගුලක් කතා කරා. මෝඩකමද? බුදුහාඳුරෝ කිව්වා සිටුතුමනි තථාගතයන් වහන්සේ කෙනෙක් කොහොම හැසිරෙන්න කතා කරන්න එපා. පස්සේ දෙවිදත්ත තෙරුන් වහන්සේ කුමන්ත්‍රණය කළා සුන්දරී කියන කාන්තාව මරලා චේතවනාරාමේ මල් අස්සනේ අස්සෙන් හැංගුවා. හැංගුවා.
අංගලම් මුළු පළාතම ගිගුරුන් දුන්නා සුනාමියකට වැඩිය සරයි මොකද්ද ජේතවනාරාමයට ආගිය මේ ස්වරූපිය මේ සිටුදේවිය දිකට මෙන්න පටන් ගත්තා ඉතින් මේ හැමෝටම පේනවා මෙයා උදේනවා අවසෙනවා මේ කුමත්‍රණයක් ඒක පාටම යා නැති වුණා රාවයක් ගියා මෙයා නැහැ ඉතින් විශ්වද වෙලා පොඩ 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 ජේතවනාරාමෙන් උපාසක උපාසිකාව හැමදෙණෙක් පොඩ්ඩක් ඈත් වෙන්න පටන් ගත්තා කොසල් රජුව බුදුහාඳුනට නැකම් කියන කෙනෙක් සම වයසේ දවස් 3ක් 4ක් එහෙම නැවැත්තුවා රජතුමා එහෙම නැවැත්තුවා නිකං කෙනෙක් නෙමෙයි මේ උදේ අවසේ රජතුමා හැබැයි අනේ පිළ සිටාණු දිකටම පිම්පිරිච්ච ප්‍රඥාවන්ත එක්ක හිටියා සරි උගරන්නේ දැන් සව් එහෙම හිටිය කට්ටිය දවස් 3-4ක් යනකොට මල්ලාසන යස්සෙන් මතුණා මේ මරකම මොකද උනේ අට පුරාම ජේතවනාරාමේ මල්ලාසන යස්සෙන් උදේ හවස ජේතවනාරාමයට ගිය සුන්දරී කියන සිටිදෝවිය මරලා කවුද මරලා තියෙන්නේ මරවල ප්‍රචාරය තථාගතයන් වහන්සේ බුදු තථාගතයන් වහන්සේලා බුදුහාමුදුරුවෝ කලබල වෙන්නේ නැහැ කලබල වුණා ආනන්ද හාමුදුරුවෝ ඇයි වෙන්න පාත යන්න බෑ කෙල ගහනවා ගල් ගහනවා දානේ නැ පින්න පාත යම් වෙන්න ආනන්ද මලකෝ භගවත් ස්වාමි තථාගතයන් වහන්සේ මේ යන් ඇයි ආනන්ද කලබල වෙන්නේ අපි කොහොමද යන්නේ වෙන පැත්තකට යන්න එතරම් මෙහෙම උනොත් එතරම් උත් යන් බුදුහාමුදුරුවෝ කිව්වා ඒක බුද්ධ කුලයට නිගා දෙන වැඩක් සම්මා සම්බුදු මෑණියෝ එහෙම කරන්නේ නැහැ සත්‍ය එළිවේ ඉවසන් කොසල් රජුරෝ වහම රාජනියෝගයක් දුන්නා සොයන කියලා බලන්න සත්‍ය එළිවෙන හැටි සත්‍ය එළිවෙන ටිකක් දවස් යනවා කල් යනවා මොකදුනේ වීත්තිකාරෝ ටික මුදල් බලා බෙදා ගන්න බැරුව ඇල්ලුවා අල්ලගෙන ලුංගේ ඉස්ස ගාලැම්මා මහම්මත් තුමරත් ඔගෙන යන්නේ මක්කම ගිය වෙලාවේ හූ කියලා එළුවනේ දැන් මේ ඒක නිසා මේ මං කියුවේ බෞද්ධ ඉතිහාසය මම විත්තිකාරයෙක් නෙවෙයි නම් මගේ හිත පිරිසිදුනා මම කලබල විය යුතු නැහැ මේ රටේ පොලිසිය ඉතාම දක්ෂයි අධිකරණයයි ඉතාම බැලන්ස් අධිකරණ අපක්ෂපාතයි අවුරුදු ගාණක් ගිලර විත්තිකාරයන්ට දඬුවම් කරන්න පුළුවන් ඒක නිසා මං ඒක ගැන බිය වෙන්නේ නැහැ. ඒක නම් මං කම්ප වෙන්නේ නැහැ. මගේ ආත්ම ගෞරවය උදෙසා මට කවුරුත් ඉල්ලාස් වෙන කිව්වේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ නාමය මමත් රුහුණේ බෙලියත්තේ. එතුමාගේ තරම 70 බෙලියත්තේ mantrituma. ඒ ගෞරවය රකින්න එතුමා දුන්න තරතුරෙන් මං ඉල්ලාස් වුණා. හොඳයි දැන් ඔබතුමා බුදුන් වහන්සේගේ චරිතයෙන් මේකට අදාළව යම් යම් කරුණු පුටා දැක්වුවා දැන් කොහොම නමුත් ඒකට අදාළව තවත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා ඔබතුමාගෙන් මහලා निराකරණය කරගන්න ඔබතුමත් ඔබතුමා සඳහන් කරා සුන්දරි පරිබ්‍රාජිකාවට ඒ සම්බන්ධයෙන් ගෙනාපු මගුල් යෝජනා පිළිබඳ ඔබතුමත් පසුගිය දිනක මගුල් යෝජනාවක් නිසා පොඩ්ඩක් කතාබහට ලක් වෙලා තිබුණා ඔව් කුමාරයාට නවාතන් දුන්නු අපේ කුහෙලිය කසාද මන්දර දුන්නු අපේ පිළනනට තෝන්නම් කැමති නම් මං කසාදයක් බැන්නත් කමක් නැහැ එතුමයා මට කැමති නම් මමත් ලෑස්ති එතුමේ කසාද වගේ මෙහෙම වුණා මට හතරියට වැඩි ඒ වුණාට මේ අතපය හොල්ලනවා වගේ තමයි මුළු ශරීරයම මගේ තමවල කරනවා පිළනනට ශක්තියක් දෙන්නම් මට මූණ දෙන්න මම හිටුණත් ලෑස්ති මුස්ලිමුන්ට පුළුවන් නම් හතරක් බඳින්න මම මොකද දෙකක් බැන්දා වෙන්නේ ආමුදුරනේ ඔන්නම් බහුවයක් කියලා දරයක් ගන්න එළියට දායි. එක රටේ ඉන්න මෙයාලට හතර නම් අපට පොඩි chance එකක් දෙන්න කියන්නේ. වහන්සේ විරුද්ධ වෙන්නේ නැහැ නේ. ඒක උපාසකම්මල දෙන්නේ පන්සලේ. දැන් මේ මගුල් යෝජනාවට මොකද සිද්ධ වුනේ? ඔය ඉතින් මෙහෙමයි. මම ඉල්ලීමක් කරනවා දෙරණ නාලිකාවෙන් විශේෂයෙන් ඔබතුමි බොහොම ජනප්‍රිය චරිතයක්. මේ වචන පස්සේ දුවන්න එපා. ඉස්පිලි පාපිලි ඇලපිලි පස්සේ දුවන්න යන්න එපා. මං එහෙම කිව්ව එක ඇත්ත. ඉතින් මං බැලුවා මෙතුමිය කසාද රුමදිපු කාන්තාවක් හැටියට. එතුමි අපි බලනවා එක එක උදවිය එක එක ආකාරයෙන් අපිට නම්ම ගන්න. වාද විවාද කළා. කරුණ ඉදපත් කළා.
इति मे कियन कांतावट करुणुत एस देखट पेनिला पिलिगन्नेत नैतिना करुणुत एक साकच्छा करला पिलिगन्नेत नैतिना मट हितट आवा अडुगाने मगुलक गैन कथा करोत मितिमे मट नम्म गत्तोत इतुमियत एक्क मोनवारी සම්මතතාවයක් ඇති කරගත්තොත් එතීමේ නම් ගන්න පුළුවන්. නමුත් නවනීදන් පිල්ලේ මහත්මිය කියලා කියන්නේ නිකම්ම නිකං දේශපාලන චරිතයක් නෙමෙයි. ඇය මානව හිමිකම් කවුන්සලයේ නියෝජනය කරන කාන්තාවක්. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් ද ඔය කියන ආකාරයේ සරල විදිහට මේ ප්‍රශ්න විසඳීමට ඒ සරල ආරෝපණයක් ඇති කරගන්නට හැකියාවක් තියෙනවද එහෙම ඒ වගේ කාන්තාවක් සම්බන්ධයෙන්? මේ අනංගයාගේ දුන්න හරි ශක්තිමත් දුන්නක් समहार रजवरु रजकमा अतैरिया साली अशोकमाला खसाद बैंदा दुगी पेलपते इन तरुणिया महामंदिरीन कांतावन खसाद बैंदल दियनो ये वागे चार्ल्स के डायना के खसाद यारूना मत समावे नो बुद्ध मत पुंची बाद आखिरी मक सिद्ध चलाने टवे न वा दावसे पुत्र आपे पुंची वेला वक्त बाद ने टवाशाई नाना तुरुव में खता बापिल ඔබයාලිත් 360 සජීව සංවාදයේ සමගින් එක්වන්නේ 011 7327262 අපේ දුරකථන අංකය 7327262 දැන් ඔබතුමා මංගල යෝජනා ගෙනාව කියලා අපිට ජාත්‍යන්තරයෙන් එල්ල වෙලා තියෙන නවනීදන් පිල්ලේ මහත්මියගෙන් ගියේ වාර්තාවෙන් එල්ල වෙලා තියෙන ඒ අභියෝගවල කිසිදු අඩුවක් සිද්ධ වුණේ නැහැ මේ වගේ යෝජනා හරහා මේ වගේ ප්‍රකාශ හරහා සිද්ධ වුණේ අපි පිළිබඳව එතුමිය තුල තිබිච්ච අදහස් තවදුරටත් ඒ අදහස් වල පළුදු වීම සිද්ධ වෙච්ච පමණයි මොකද එතුමියත් මේ කාරණාව පිළිකුලෙන් හෙලා දකින්නවා කියන කාරණේ ප්‍රකාශ කරලා තිබුණා. ඇයි මේ වගේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගනුදෙනු කර යුතු අවස්ථාවක සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ට අනුව ගනුදෙනු කරන්න හේතුවේ? දේශපාලන ක්‍රමවේදයෙන් කතා කරන කෙනා දේශපාලන ක්‍රමවේදයෙන් කතා කරයි. ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියත් බෝලෙට ගහන කවුරුත් එක විදියට බැට් එක පාවිච්චි කරන්නේ නැහැනේ. बोल करेंट एम करो मैच का पराद विविध उपक्रम स्थापित कर माध्य उड़ा माध्य जनप्रिय करवाण विशेष उपक्रम पावित कर त्याग भोग पावित कर जनप्रिय वैसान पावित कर ये दक्ष निवेदक निवेदिकाओ पावित कर हालाती है शनिक तीन दुकान पुलवा प्रेक्षक आट सिद्ध करना सुनी मे 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 मिनी पौड़ साजिक एक बगेने वे लोके विविध विषम एक पौड़ सहोद विना मम बोम सरलाकार मगे जीवित गिनिया मगे क्रियादा मगे जीवत्म मगे प्रवत्म मम हितन विधि मगे क्रियाकर्क इता सरला एम सरल नून ना पौगी अवृद्ध मस दुलाहे मलक प्रश्न मून दिन मगे आत्मगौरव पीढ़ी प्रश्न मगे कीर्ति नाम पीढ़ी मत प्रश्न मगे दूधुरांगे आत्मगौरव मगे बीरीद मगे मित्र मगे पवल कट्टी सरल तुम देनेशल देरव मगे मल्ली मगे आलू एम मरण देख मगे बेन्स कारगे दागन मट इश्पीतालेट इन शक्ति बोलना मम्मी क्या ईट पश मगे नंगी मसी नाई मरला एक शक्ति बुरा दवस दहायत गिदार समस्या सुना विस्तर की अन्ना थिंग ये शक्ति मट तिबुना ये विलावित मट अत्यम उदे अति जनाधिपतवा इतवा तंगल कालटन विषय वाणी नवत्ते मंबला बॉडी गील हॉस्पिटल मम सर मगे सितुम मगे प्रा मम बलुवे ये कोणे मुनारी विधिय की एक सामान्य मे मिता पुलवांग मम यांबिसी वील अक्कर पुलवांग यहां सीरियसली मम की पुलवांग एक प्रेक्षक मटन में අපකීර්තියට හේතුවක් වුණොත් අපේ රට පිළිබඳව විශේෂයෙන්ම එවැනි රාජ්‍යතාන්ත්‍රික තැනැත්තියක් ලංකාවට ඇවිල්ලා ඉන්න වෙලාවක එතුමිය අභියෝගාත්මක කාරණයක් සඳහා ලංකාවට ඇවිල්ලා ඉන්න වෙලාවක අපි බොහොම පරිස්සමෙන් මේ ගනුදෙනුව සිද්ධ කරන වෙලාවක මේක අපකීර්තියක් නෙමෙයිද අපේ රටට වෙච්ච සුද්ධ අපේ රට කරපු අපකීර්තිය විනාශය තරම් අපකීර්තියක් මේ වචනෙන් වෙන්නේ නැහැ
එතුමිය ලංකාවට අඩිය තියන්න ඉස්සෙල්ලා එයාගේ ප්‍රෝග්‍රෑම් එක සටහන් කරගෙන ලියාගෙන ඒ සියලු දේ කරන් තමයි ලංකාවට ආවේ. ඒකට අපි පිළිතුරු දිය යුත්තේ මේ ක්‍රමෙන්ද? මේ පිළිතුරු දෙන මිනිස්සුන්ට ක්‍රම කීපයක් තියෙනවා. මේක මර්වින් සිල්ලාගේ පිළිතුරු. ඔයාලට මට අභියෝග කරන්න බෑ පිළිතුරුට. මේක මයි වේ එක. රයිට් ඔර් රොන්. මගේ අදහස. මූලික මිනිස් අයිතියේ කතා කිරීම ඉදිරිපත් කිරීම කියවීම යයිතිය මට තියෙනවා. ඒක ඕන කෙනෙක් ප්‍රතික්ෂේප කරත් මට දොස් කිව්වත් ඒ අනුව මම ක්‍රියා කරා. මර්වින් සිල්වා කියන චරිතයට අදාළ වෙන්නේ නැහැ අනිත් අය කියන කාරණේ සහ ඒකෙන් රටට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ ඔබතුමාට අදාළ වෙන්නේ නැහැ කියලාද ඔය කියන්නේ? රටට අපකීර්තියක් වෙන්න බෑ. ජාත්‍යන්තරේ රාජ්‍ය නායකයෝ කරන ප්‍රකාශන. ඔබතුමිය දන්නවා මෑතකදී ෆ්‍රාන්ස් වල ජනාධිපතිතුමා හරිද ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්ත ලෝකෙම කතා කරා. එතුමා සැලුණාද? සැලුණාද? ඇමරිකන් ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ කොහෙද මේ කාන්තා අගමැතිවරයෙක්ද මට මතක නෑ රට නම් බුරු කියන්න බෑ මාත්දී. ඉතින් එයාට එයා හිතක් වැටුණා. එහෙම වැටෙනවා ඇති. ඉතින් ඔබාමා මැතිතුමාගේ ප්‍රෙසිඩන්ට්ගේ ආර්යාව බොහොම තරහෙන් බලාගෙන ආක බලා ඉන්නෝ එක් විදිය පත්තරේම ගියා. කරුණාකරලා සිරිත් විරිත් රකිමු. මේ වගේ වැදගත් සාකච්ඡාවක කාලය කා දමන අනවශ්‍ය කතා මායික කතා නොකරනු. හොඳයි. දැන් සබත් ඔබතුමියට බලේ තියෙන ඕන දේ කතා කරන්න. උත්තර දීමේ බලයක් මට තියෙනවා. අවශ්‍ය අවශ්‍ය පිළිතුරු මම හිතන්නේ ඔබතුමා ඒකට පූර්ණ පිළිතුරක් ලබා දුන්නා. එනිසා එතනින් ඒ ප්‍රශ්නෙන් අපි එහාට ගියොත් ටිකක් මම ඔබතුමියගේ මම දන්නවා 300ට බොහොම ප්‍රසිද්ධයි. යන කෙනෙක් එක්ක නාගෙන යනවා නැත්නම් අනාගෙන යනවා නැත්නම් වනාගෙන යනවා. සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනාට නැවතත් අපි අවධානය යොමු කරවති. ඔබතුමා ඒකට බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් උදාහරණ ගෙනාවා. දැන් ඔබතුමා ඒ කාරණයට මුහුණ දීපු ආකාරය කෙසේ වෙතත් මේ ඔබතුමාට එල්ල වෙන චෝදනාව ඇතුළේ තියෙන ප්‍රශ්නය මෙවැනි කාරණයකට සම්බන්ධ පුද්ගලයන් ඔබතුමාගේ වටේ ඉන්න පිරිස් ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරු ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනෙක්ට මේ වගේ චෝදනාවක් එල්ල වෙනකොට ඔවුන්ගේ බාරකාරයා විදිහට ඔවුන් එක්ක ඉන්න ඒ රජයේ වගකිව යුතු පුද්ගලයා විදිහට ඔබතුමා මොකද්ද කළේ? ඔවුන් සම්බන්ධයෙන් ගත පියවර මොකක්ද? ඔවුන් සම්බන්ධයෙන් ගත තීරණේ මොකද්ද කියන කාරණේ? මට ඔබතුමිය කියන්නේ මට පොල්ලක් අරන් ගිහලා උන්ට ගහන්න කියලාද? නැත්තම් මට කියන්නේ මගේ ඔෆිෂල් පිස්ටල් කරන් ගිහලා වෙඩි තියන්න කියලාද? ඇයි මං කලබල වෙන්නේ? මේ රටේ නීතිය තියෙනවා, යුක්තිය තියෙනවා, සාධාරණත්වය තියෙනවා. ඒක ඉෂ්ට කරන්න කියන්න අධිකරණයට. ඒ මොහොතේම ඒගොල්ලෝ මං අස් කරා. එක්කෙනයි මගේ පුජ්ජිලක ලේකම් සරත් ඉදිරිසිංහ. අදත් මගේ යාළුකම තියෙනවා. මගේ වැඩවලට සම්බන්ධ වෙනවා. එයා වැඩිකරුවෙක් වෙනතාක්කල් මගේ මිත්‍රයා. ඔබතුමා නිලමට්ටමෙන් ඔහුව ඒ තනතුරෙන් ඉවත් කරාට ඔබතුමාගේ කටයුතු වලට ඔහු තවමත් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මම කිරිදුන්නු මවගේ තනපුඩු අපකරණ මිනිහෙක් නෙවෙයි. සමහර අම්මල වැරදි කරාට අම්මල ඒ අම්මට පුතාගෙන් තියෙනවා ලොකු ගෞරවයක්. ඒක මාතෘත්වය. පියාටත් එහෙමයි පීතෘත්වය. අපට හොඳට උදව් මම අද මේ දේශපාලනේ අමතිකමේ ඉන්නේ ඒ වගේ උදවිය මට දිවාරය වෙහසිලා උදව් කළා තමයි මම මේ පුටුවට ගෙනාවේ. ඒ සෙවණක් දුන්න ගසක මං අතුසිඳලාන මිනිහෙක් නෙමෙයි. ඒ වගේ බල්ලු බිරුවට මං බය වෙන්නේ නැහැ. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු යාලේ 360 සජීව සංවාදයෙන් හමුවෙමු. ඔබලිට එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය ඔබට සජීවව සම්බන්ධ විය හැකි 011 7337262 7337262. දැන් ඔබතුමා අපි කතා කරමින් සිටපු කාරණයට අදාළව හස්ත වඩවල මහතාගේ ඒ ඝාතනයත් එක්ක ඔබතුමාට චෝදනා එල්ලපුණා. ඔබතුමා ඒ අනුව ආසන සංවිධායක දුරෙන් ටික කාලයකට ඉවත් වෙලා හිටියා. දැන් නැවතත් ඔබතුමා මේ ආසනය බාරගෙන තියෙනවා. එතකොට මේ තීරණයට හේතුව මොකක්ද? මේ හසිත මඩවල මහතාගේ ඝාතනයට සම්බන්ධ කරුණු කාරණාවලට නිවැරදි නිරවුල් පිරිතුරක් ලැබිලා ඔබතුමා නැවතත් ආසනය බාරගත්තද? එහෙම නැත්නම් මොකක්ද හේතුව ඔබතුමාම ඉවත් වෙලා යලිත් මේ ආසනය බාරගන්න? නෑ මේකයි. මම
मम अश्ना पमन मम्मी ओबतुमा अश्वेन्न मेकिंग मे 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 कारणे सदा साधारण विसुदुमा कवश्य किन कारणे मतने ओदि मेमाय मगे लेखमरे इरबायट गत्ता मिरुमरुम चोदनावक मत अत्तेम एयागे अक्कागे पुता मे पिटकेनेक नेमेई एक एगोल्ला मेगोल्ला अतर वेच्च अर्बुदयक एक मुलु कैलनियम दन्नवा अधिकरणेत एक दन्नवा ए आरावुलकट तमाय मे घातने सिद्ध उने मे घातने सिद्धवेन्न इच्छेल्ला प्रश्न वेला तियेनवा एक पसमन दैनगत्ता मगे विश्वदेवालय महा पेरहर डिसेंबर मासे तिरियागे पिंतूर कडला विशाल कलबगैनियक् करा एक करल दिन दाहतरक वेनकोट तमाय मे सिद्धि अति उने युद्ध नवात्त विश्वदेवालय कैलनी अतिकल जनाधिपतिमागे नियमेन मम हैदुवे मगे आलोसा मम එතුමාගේ අදිෂ්ඨානය මත ඉතින් ඕවම යෝ කරුණු කාරණා තියෙනවා ඉතින් මම කල්පනා කරා මගේ ලේකම්වරයා මෙහෙම රාවයක් ගියාම රජයත් අතිගරු ජනාධිපතිතුමත් සහ මමත් මගේ පෞල යුදෙවිගේ ගෞරවය රැකීම සඳහා පළවෙනි අතිගරු ජනාධිපතිතුමාගේ පක්ෂේ අන්න මං ඉල්ලසුණා මං දන්නවා සත්‍ය ජය ගන්න බව මං අස්කරේ නෑ इलासी में लियो में दूँ ना माँ, ना वो तो मांगे लियो में इलास कर गए ना, मां क्या नीड की ले बैठ कराने की लकी बात कर जाना था, इतना बसील रहा तुम समेत तो, देन ना माँ। तब तुम आगे इलासी में पासे जनादि पत्तवरे आगे इल्ली माँ माता तब मैं बतुमा यालित क्या लनी आसन संविधायक कंपारा। इलासी में අන්න පරිදි කියන්නේ රටේ රජුරුවන් ඉල්ලීම් කරන්නේ නැහනේ රටේ රජුරුව ඉල්ලීම් කරනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් උඩ එතුමා දැන් කියනවා ඉල්ලීම් කරනවා නමුත් රාජ්‍යත්වයේ ඉල්ලීම් කරේ නැහැ දා අන කරා ඒක නිසා මට ඉල්ලීමක් කරේ නැහැ ගිහිල්ලා වහා වැඩ කරන්න කිව්වා ඉල්ලාසි මිලු මිල්ලාස් කරගෙන හොඳයි ඔව් ජනවාරි මාසේ 17 වැඩ පටන් ගත්තා කැලණි බුදුආඳුර වැඩි භූමියට ගිහිල්ලා මානායක ආඳුර මුණ ගැහිලා පිළිත් ආලා විශාල සෙනඟක් ඇවිල්ලා හිටියා මගේ කරේ තිබුණු චේන් එකක් මට ධාතු කරණුවට මම දෙවෙනි චේන් එකක් එදා දැම්මා දැන් ඔබතුමා දැන් ඔබතුමාගේ මේ මේ ආසනය තුල විවිධ ප්‍රදේශවල සංවිධායක තනතුරු ලබා දීමේදී විශේෂයෙන්ම දැන් මේ ඔය කියන සිද්ධියට හස්තමඩවල මහතාගේ ඔය කාරණයට සම්බන්ධ රංගන කියන මහත්මාට ගම්පහ ගල්බුරැල්ල සංවිධායකකම ලබා දීම ඊට පස්සේ දුමින්ද මහතාට කිරිබත්ගොඩ සංවිධායකකම ලබා දෙන්න දැන් මේ අය සම්බන්ධයෙන් යම් යම් චෝදනාවන් මිනිමැරුම් චෝදනාවන් එල්ල එල්ල වෙන පුද්ගලින් දැන් ඇයි මේ වගේ මේ මේ අයගේ මොන සුදුසුකම් මතද ඔබතුමා මේ අයට මේ සංවිධායක දුර්භාර දීලා තියෙන්නේ මොන මොන කාරණා මතද මොන කාරණා මත පදනම් වෙලා ඔබතුමා මේ අය ඔබතුමාගේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ කරගෙන තියෙන්නේ මම තනතුරු දෙනකොට සරත් ඉදිරිස් සිංහ කියන මගේ මිත්‍රයා මම මේ තැනට ගෙන උදව් කරපු කෙනා චූදිතෙක් නෙවෙයි චූදිත නෑ රංගන කියන කෙනා චූදිතෙක් නෙවෙයි දුමිද්ද කියන්නේ චූදිතෙක් නෙමෙයි මගේ බෙලියත්තේ විධාන පතරණ පවුලේ වැදගත් සමාජිකයෙකු පුතෙක් චූදිතෙක් වෙන්නේ කොහොමද දිල් කි නෙමෙයි දිල්කා අද මං කියන්නේ දිල්කා දිල්කා කිව්වොත් ඒක වැරදි අක්ෂර හරිනේ හොඳ නමක් දේශපාලනඥයෙක් දේශපාලනය කරන්න සියලු දෙනා මේක රාශි වෙන්නේ යුද්ධකට රජතුමා तमंगे हमुदाव मेह एक राशि करना एक कुलमल उसमहत पेर वैरदी अर वैरदी मेहरदी बल एक हुगा एक राशि एक प्रधानत्न पिरीसकू तीन दसमहाजोदेव गत्तम ए वगे पिरीसम दसमहाजोदेव उने दम देशपालन कठिन मंकेन आसने कट गी मे हिमार इट कट्टी पा උසාවියේ නඩු තියන කට්ටිය එන්න එපා පොලිසිය පැමිණිලි තියන කට්ටිය එන්න එපා සියලු වැරදි වලට කිසිම වැරද්දක් නොකරපු පිරිසක් එන්න
එහෙම කිව්වොත් මට ඉතුරු වෙන්නේ කවුද? ඔබ තුමීම කියන කවුද ඉතුරු වෙන්නේ කියන්නේ? එහෙනම් ඉතින් මම උචිත වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ රහතන් වහන්සේලා වැඩ සිටපු කාලේ තමයි මට ඡන්දයක් ඉල්ලන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් පිරිසක් මැද මට ඡන්දය ඉල්ලන්නේ. ඔක මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මටත් ක්ලේශ නැසල මට ඡන්දය ඉල්ලන්න බෑ. ආශාව නැහැ, තණ්හාව නැහැ, රාගය නැහැ, මොහය නැහැ නේ. මට ඉල්ලන්න බෑ. ඉතින් දේශපාලන ඇත්තෙකුට ඡන්දය කරනකොට මට අහන්න බෑ මේ වරෙන් කුලේ මොකක්ද? මේ ජාතිය මොකක්ද? මේ ආගම මොකක්ද? මේ දෙමාපිය දෙන කසාද බදලාද? දික්කසාද වෙලාද? හරි පිස්සුවක් නේ. ඒ සියල්ල අමතක කරලා ඔබ අපරාධකරුවෙක්ද කියන ප්‍රශ්නේ අහන්න බැරිද? මොකද්ද? ඒ ඒ ඒ එහෙනම් ඉතින් එහෙම ගහන්න ගියොත් මට ඡන්දයක් ඉල්ලන්න යනව අවුරුදු ගානක්. ඇයි මුළු ගම්පාරිස්ට් එකම යන්න ඕනේ එක එක හම්බෙන්න? ඔයා අපරාධකරුවෙක්ද? නෑ. ඔතුමා කියන්නේ ගම්පා දිස්ත්‍රික්කේ ඉන්න සියලුම දෙනා අපරාධකරුවන් කියලාද? එහෙම වෙන්නේ නැහනේ. ගම්පා දිස්ත්‍රික්ක තමයි ලංකාවෙම බුද්ධිමතුන් ගවසන දිස්ත්‍රික්කය. ඔබතුමියනේ මට ඔය කතාව කිව්වේ. මට ඔබතුමිය මට කියනවා මට අහන්න බැරිද අපරාධකරුවෙක්ද කියලා. එහෙනම් මේ 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 චෝදනා එල්ල වෙන නිසා ඔබතුමාගේ ඔබතුමා වටේ ඉන්න පිරිස් වලට මේ විදිහට චෝදනා එල්ල වෙනවා දිගින් දිගටම. එතකොට මේ අය සම්බන්ධයෙන් යම් යම් කාරණා වලට මේ වැඩි කතා කරන්න ඕනේ නෑ. අසන්නා කෙසේ කිව්වත් කියන්නා කෙසේ කිව්වත් අසන්නා සී බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒ අනුව ඔබතුමා ඔවුන්ගේ වැරදි පිළිගන්නවා. මම නිවැරදි. ඒගොල්ලත් නිවැරදි. ඔවුන් නිවැරදි. ඔවුන් නිවැරදි කරුවන්. වැරද්දක් වෙලා වැරදි කරුවෙක් වෙනකන් නිවැරදි. අපි කොහොමද කියන්නේ මේ මිනිහෙක් මිනිස්සෙක් සැකකරුවෙක් වූ පමණින් වැරදි කරුවෙක් කියන්නේ. මේ ඇයට ආසන සංවිධායකකම් ලබා දීමට ඔබතුමා ආසන සංවිධායකකම් නෙමෙයි ප්‍රදේශ සංවිධායක දුර ලබා දෙන්නට සුදුසුකම් හැටියට ඔබතුමා සැලකුවේ මොනවාද? ජනතා සහයෝගය, සෙනගේක රාශිකිරි, PR එක, ජනතාවත් එක්ක සිටි, ජනතාවගේ දුක් ගැන විශ්වාස බැලීම, ඒ ස්වා බැලීම තුලින් ඒව මට ඉදිරිපත් කිරීම, පාරද, ඇලද, වේලද, ස්වන් රැකියාවද, ඒ සේරම ඉදිරිපත් කරන්න. ඒවා ගොල්ලා යූසිරු වෙන්න ඕන. නිදි කුම්භගස් වගේ ළඟ නැහැ. දැන් මේ තෝරාගත්ත සංවිධායකවරු ඔබ ඔය තුන් දෙනෙක් ගැන නේ තාම කියන්නේ. තව කවුද ඉන්නේ? ඔබ ඔබතුමා දැන් තුමින්ද කියන එක නම් කිසිම චෝදනාවක් නැහැ. ඔබතුමා විසින් පත් කරලා තියෙන මේ සංවිධායකවරු ඔබතුමාන්ට මේ ප්‍රදේශයේ කැලණිය ආසනයට අදාළ කැලණිය ප්‍රදේශයට අදාළ ප්‍රශ්න මිනිසුන්ගේ ප්‍රශ්න ඔබතුමාට ඉදිරිපත් කරලා තියෙනවද ප්‍රමාණවත් පරිදි? ප්‍රමාණවත්. මේ මිනිස්සු නේ මාම දිනෙව්වේ. කැලණිය ආසනයේ ඡන්ද 25,985ක් 24,985ක් බෙලියත් ඉඳලා ආපු මම කෙටි කාලයක් තුල කැලණියට ගිහලා ශ්‍රීපති සුරජ්ජි මැතිතුමාගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලෙන් පස්සේ 24,985 සමහර නාලිකා මඩ පතුරු යන්න ගාද්දි සමහර පත්තර මඩ පතුරු යන්න ගාද්දි මම විචනය කරද්දි මම විශ්වාස කරන්නේ ඒ විශ්වාසය ගොඩනගන්න උදව් කරේ කවුද? මේ උදවිය. මේ උදවිය ඔබේ මේ උදේ විතරක් නෙමෙයි මං හිතන්නේ ඇත්ත මගේ සංවිධායක වරුන්ට අමතරව මගේ සාකා සමිති දහස් ගාණක් සමාජික දැන් මේ සංවිධායකවරු ඔබතුමාට මේ 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 තුන් දෙනා ගැන පමණක් නෙමෙයි මං කියන ඔබතුමා පත් කරලා තියෙන සියලුම සංවිධායකවරු සම්බන්ධව නෑ ඔබතුමා පත් කරලා තියෙන සියලුම සංවිධායකවරු මේ අය ප්‍රබාරමත් පරිදි ඔබතුමාට කැලණිය සම්බන්ධ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා නම් කැලණිය මේ වෙනකොට ඉතාමත් හොඳ සංවර්ධන මට්ටමක පවතිනට අවශ්‍යයි ඔබ විශ්වාස කරනවාද ඒ ඒ තැනට කැලණිය ඇවිල්ලා තියෙනවා කියලා අවුරුද්ද මං අස් වෙන්න ඉස්සෙල්ලා වතුරෙන් යට වුණේ නැත ඇලවේලි සුද්ධ කර ඇත පාරවල් හදා ඇත වලවල් නැත එළවලු භෝග වගා කර ඇත නගර ගම් දනව් පැහැදිලිව ඉතාමත්ම පිරිසුදු තත්ත්වයට පත් කර ඇත හොඳයි පන්සල් වලට වැඩ කර ඇත පාසල් පද්ධතිය දියුණු කර ඇත දරුවන්ට උදව් කර ඇත ලෙඩුන්ට උදව් කර ඇත පාක්ෂිකයන් සියලු දෙනා රැකගනු ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මං සංවිධායක මිසක් වෙන පක්ෂක සංවිධායකෙක් නෙවෙයි
හොඳයි ඔබතුමා ඔය මේ වෙනකොට මෙච්චරක් දේවල් කරලා තියෙනවා කියලා කිව්වට තවමත් අද ගුවන් පාලම තියෙන්නේ කොහෙද කරුණා කියලා කියන්නේ ගුවන් පාලම යන්න කිරිබත් ගොඩ ඉඳලා එන්න පෑඩිගොඩ පැත්තට හොඳයි අපි මේ අවුරුදු නිදාස්ස ලැබුණයින් පස්සේ ඉඳලා බියගම පාර හදාගන්න බැරි වුණා කැලණි මහවැර තියෙන පාර මහා පෙරහැර තියෙන පාර දැන් කතා කරලා අහන්න කැලණිය මහානායක හඳුරන්නේ මට ස්තුති කරා විතරක් නෙවෙයි මම මහානායක හඳුරුව ප්‍රසාස්සාන්තමක දනුන් දීමක් කරා මේ පාර ඔබතුමා නැතිනම් හැදෙන්නේ නැහැ හොඳයි පාර කොළොන්නාවට යන පාර පාලම හදලා අවුරුදු ගාන හොඳයි වාහන යන්න බෑ පාරවල් මම ඒක හැදුවා පාරවල් අවුද හැදුවේ මම හැදුවේ පාරවල් හැදුනට තමන්ට වැසිකිලියන්න වැසිකිලියක් නැති වතුර ටික ගන්න ටැප් එකක් නැති මිනිස්සුත් මේ කැලණිය ප්‍රදේශයේ ඉන්නවා මේ AI ගේ ප්‍රශ්නය AI අපිට කියපු කාරණය ඇති මන්න කියන්නේ පල්ලෙය ඉන්න මේ ඩෝබි වෙනසුන්ට ලැට්ටයක් නැ අවුරුදු ගානක් මේ මිනිස්සු කාණුවේ තමයි ලැට් කරන්නේ මටත් අවුරුදු 43ක් වෙනවා ලැට්ටයක් නැ වලන් හේදුවත් ඇති වතුර ටික ගන්න තැනක් නැ දැන් මේ වත්තේ නේ පවුල් 500කට වඩා ඉන්නවා ඉතින් ඒ 500න් 250ක් විතර මේ ගඟෙන් තමයි හැම දෙයක්ම කරගන්නේ පොදු ටැප් එකක්වත් වත්තේ නැ ළමයිකුට නා ගන්න නැ මනුස්ස දෙද්දක් ඇට්ටක් ඕද ගන්න නැ ඇත්තම කියන මාංශයලා එන සෑජාමට එන කෙනෙකුට මූණකට වතුර ටිකක් දාගෙන දෙද්දක් ඇට්ටක් පිරිසිදු කරගෙන දාඩිය මාංශය යන්න වතුර ටිකක් නැහැ අපට ඇඟට දාගන්න අර කුණි පිල්ල අර බණ්ඩ කුණු අතල පඩි පෙල්ල අතල අර බණ්ඩ අර කුණු කොනන කොහෙද යන්නේ කුණු නාන්න ඉදන්නේ පයිප් එක ඉදින් නැතිනෝ ඉත බලද්දන අපි කියන්නේ අපිට අම්තුනේ නැහැ කවුද ඉන්නේ එක අම්තු මියක නැහැ මෙතන මේ අඬ මොන කෑමලද කරලා කිච්චක් කරලා නැහැ නේ දැන් උත්තර මයිලක තියෙනවා ඔව් දැන් හොඳයි මාධ්‍ය ගිහිල්ලා කරපු සත්කාරය බොහොම හොඳයි මාධ්‍යෝ සත්කාරයේ පෙන්වන්න තිබුණේ මේ වටසටහනේ නෙවෙයි මාධ්‍යර තව යුතුයකමක් තිබුණ මෙතන ගිහිල්ලා කරන්න මේ අනවසරද අවසර ඇතුව මේ අයට ඡන්දේ පාවිච්චි කරන ජනතාව මේ ඡන්දය පාවිච්චි කරාම විතරක් නෙවෙයි संप्रदाय මේකට වග කියන්න ඕන මේ අහිංසක මිනිස්සුන්ට බලෙන් හෝ ශක්තියෙන් හෝ දේශපාලන වාස්තක ඉදන් දුන්නම ඒ පැල්පත් වාසීන්ට වේවා නිවාසී ණයට වේවා ඒ සියලු සුදුසුකම් එදා හිටපු මිනිස්සු සපුරන්න ඕන කෙනෙක් ගේකට යනවනම් ඒක නීත්‍යානුකූල දෙන්න ඕන ඔප්පු දෙන්න ඕන බලය දෙන්න ඕන ඔතනනේ මේ ප්‍රශ්නයක් තියෙනවා මම දන්නවා ඒක මම දැන් සාකච්ඡා කරන්න යනවා ඒ ළමයා ළඟ තියෙන ඉස්කෝලට දාන්න බෑ පදිංචි නැහැ කියලා පදිංචියක් නැතිනම් ඒ ඉස්කෝලට ගන්නේ නැහැ ඒක නීතියක් අධ්‍යාපන අමාත්‍යාංශ ඒක මගේ නීතියක් නෙවෙයි තමන්ගේ දරුවා දාගන්න බෑ ඈ එතකොට වැසිකිලි පද්ධති උතුරනවා කවුද මේ වරද කරේ මොවිසිල්ලද නෑ මේ උදවියට ඒ ස්ථාන ලබා දීමට මූලිකව කටයුතු කරමු ප්‍රාදේශීය මට්ටමේ ඡන්ද ගණනාවක් පැවතුණා. අඩු ගන්න මේ මිනිස්සු ඉන්නවද නැද්ද කියලා හොයලා බලන්නට මේ ආණ්ඩුවට යුතුයකමක් නැද්ද? මේ කැලණිය වෙනුවෙන් කතා කරන මර්වින් සිල්වර්ට යුතුයකමක් නැද්ද මේ මිනිස්සුන්ගේ මේ අපහසුතාවයන් පිළිබඳ සොයලා බලන්න. අවුරුදු 20ක් මොනවද කරේ එහෙමනම්? එහෙමනම් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ හරිම සාධාරණයි. එදා වෙනකොට මේ ප්‍රශ්නේ විසඳන්න ගම්පහ නායකතුමත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. කැලණිය කියන්නේ බොහොම සුළු බිම් ප්‍රමාණයක් තියෙන ප්‍රදේශයක්. මේකේ විශාල බිම් ප්‍රමාණයක් නැහැ. හැම බිම් ප්‍රමාණයකම මිනිස්සු ඉන්නවා. ඊළඟට අනිත් ඒවා තියෙන රජයට අයිති ඉඩම්. අපි මේ වැඩ කරගෙන යන අතරේ තමයි මගේ සංවිධායකකමෙන් මම ඉල්ලාසුනේ. අපි දැනට අපි ලෑස්ති කරලා තියෙනවා
ආරක්ෂලේකම් තුමත්තික සාකච්ඡා කරන්න නායකතුමත්තික සාකච්ඡා කරලා අක්කර 3ක පමණ ඉඩමක් තියෙනවා රජයටයි. ඒක ප්ලෑන් එක අපේ ළඟ තිබුණා ඉතින්. මම අස්වෙන් ඉස්සලේ සේරම ප්ලෑන් ලෑස්ති කරලා තිබුණා. එතන නිවාස හදලා මේගොල්ලෝ පදිංචි කරනවා. සමහර අනවශ්‍යයෙන් ඉන්න උදවිය කොළඹත් වෙලා තියෙනවා. ගේ දුන්නට යන්නේ නැහැ. ආපහු එනවා එතෙන්ට. ආපහු එනවා එතෙන්ට. ගේ හදලා දෙනවා යතුරු බාර දෙනවා. යන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අපි ආයෙ එහෙම කරයි කියලා. ඒ ආයෙට ඉස්සෙල්ලා මම කරන්න ඕන ඒගොල්ලගේ වැසිකිලි පද්ධතිය හදලා දෙන්න. ඊළඟට ඒගොල්ලගේ මම ඉන්න කාලේ කාණු ඉතුරු වෙ නැත. ඇලවල් ඉතුරු වෙ නැත. ඔය මගෙන් පස්සේ තමයි ඔය තත්ත්වය ඇති වුනේ. ඒකට මම අභියෝග කරනවා. හොඳයි. අවුරුද්දකින් පස්සේ වෙච්ච දේවල්. අපි අවුරුද්දකින් පස්සේ. හොඳයි. අපි තවදුරටත් මේ පිළිබඳ කතා කරන්නට අවශ්‍යයි. ඊට පෙර කෙටි විරාමයක් ලබා ගන්නට ඕනේ. විරාමයෙන් අනතුරු ඇලෙ තුන් සැරේ සමගින් හමු වෙමු. ඔබ ඇලිත් එක්වන්නේ තුන් සැරේ සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 7332 62 මේ මොහොතේ කෙනෙක් සම්බන්ධ වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව් ඔබතුමාගේ ප්‍රශ්නය කරන්න. राज्य සෛරේ රාජ්‍යයකට වෙන විදේශ මැදිහත්වීම් මගින් විතාන්නේ රජයේ විසින් අගමැතිතුමා ඇවිල්ලා අපේ රටේ අධිකරණ වල තියෙන නඩු වලට පවා ඒගොල්ලෝ බලපෑම් කරන්න මැදිහත්වීම් කරන්න යාලට එහෙම හැකියාවක් තියෙනවා. එහෙම තියෙනවා නම් අගමැතිතුමා දැන් විතාන්නේ අපේ ලංකාවේ සිංහල ශ්‍රී ලාංකිකයෙක් කපලා මැරුවා. ඒ සම්බන්ධව එතකොට අපේ රටේ අපේ රජයටත් යාලට බලපෑමක් කරන්න හැකියාවක් නැද්ද? එහෙම හොඳයි බොහොම ස්තුතියි. උත්තර දෙන්න මගේ ගමේ කෙනෙක් මම බොහොම ගෞරව කරනවා. ස්වාධීන රාජ්‍යයකට කිසිම ජනතෙකුට අත තියන්න බෑ. අපි නිදහස් වෙච්ච රටක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ජනතා කැමැත්තෙන් තෝරගත්ත රාජ්‍ය නායකයෙක් ඉන්නේ. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු පක්ෂවල උදවිය. ඒක න අපිට කිසිම සැකයක් ඔබතුමත් මමත් එක ගමේ හිතන්න එපා. සුදු මහත්තුරු කොහොම දැගලුවත් මොන යෝජනා සම්මත කරත් ඒවට මූල දෙන්න වර්තමාන ජනාධිපතිතුමත් රුහුණ කෙනෙක් හැටියට මහා ශක්තියක් තියෙන පෞරුෂයක් තියෙන කෙනෙක් දෙක රාජතාන්ත්‍රික සම්බන්ධකම් තියෙන තානාපති කාර්යාල තියෙන්නේ ඒ සම්බන්ධව ක්‍රියා කරන්න විදේශ අමාත්‍යංශය පවතින අපේ කෙනෙක් කපට කොටලා මැරුව එංගලන්තෙදී ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරගෙන නැතේ කියලා මම විශ්වාස කරනවා කරන්න ඕන. ඒක මග හරින්න බෑ. ඒකේ තානාපතිතුමාගේ තියෙන යුතුකමක් දෙවෙනි නීතියක්. එතුමායි සම්බන්ධව ක්‍රියා කරන්න ඕන. විදේශ කටයුතු අමාත්‍යංශය ඒ පිළිබඳ සොයලා බලන්න ඕන. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. කරන්න ඕනේ ඒක. අපි දන්නේ නැහැ මොන ආකාරයෙන් මරුණද කොහොම මරුවද කියලා. ස්කොට්ලන්ඩ් පොලිස් කියන්නේ ලෝකයේ බලගතුම අපේ පොලිසිය හා සමානයි දැන්. අපේ පොලිසියත් ඒ වගේ. අපේ පොලිසියත් එහෙම එක විත්තිකාරයෙක්වත් සැගවී ඉන්න බෑ සැක්කාරයෙකුට. දැන් ඔබතුමා කියන්නේ අපේ තානාපති සේවය සේවයේ ක්‍රියාත්මක වීම පිළිබඳව ඔබතුමා මේ කරුණ ඉදිරිපත් කරන තානාපති සේවයට තියෙන වගකීම. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ දැන්. ඉෂ්ට කරනවනේ. ඉෂ්ට කරන්න වෙනවනේ. සමහර මම කවුරුත් මම මේ රෙදි අපුල්ලන්න ආවේ නැහැ. මම රෙදි සෝදන්න ආවෙත් නැහැ. සියලුම දෙනා එක වගේ නෙවෙයි. අඟේ අති ඇඟිලි දෙකක් තේමනේ. එක වගේ නෙවෙයි. සමහර තානාපති තුමාලා තමගේ සේවය ඉතාම ඉහළින්ම කරනවා. සමහර අය නිදි කරා වැටෙන. ඒ නිදි කරා වැටෙන තානාපති ඒ සේවයේ යෙදෙන පිරිස් හඳුනාගෙන ඕන් වෙනුවට හොඳ වඩා හොඳින් වැඩ කළ හැකි තානාපතිවරුන් අනුයුක්ත කිරීමට හැකියාව. දැන් ඒ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයත් විශේෂයෙන් විදේශ කටයුතු ඇමතිතුමාත් අතිගරු ජනාධිපතිතුමාත් ඒ පිළිබඳව දැන් නව ලේකම්තුමියක් පත් කළා තියෙනවා. එහි කාර්යභාරය බාරව ඉන්න සජින් වාස් කියන මන්ත්‍රීතුමා දැන් හුවක් දුරට මම හිතන්නේ 100ට 85ක් විතර නෙමෙයි 90ක්
නිවැරදි දැන් ඒක කරගෙන යන්න හොඳයි දැන් අපි කතා කරමින් සිටියේ අර කැලණිය ප්‍රශ්නේ කැලණිය ප්‍රදේශ ජනතාවගේ ප්‍රශ්නය මේමයයි අපි මොනව කරත් මොන සේවය කරත් දැන් බලන්න පාරවල් නදනවා එක්සත් ජාතික පක්ෂ කියනවා පාරවල් ඕනේ නැහැ කියලා එනි වල පාරවල් නැති රාජභාවයෙන් යන්න ඉතින් ඕකත් දෙලන නාලිකාව ඊටම සූක්ෂම විදියට තුන් හතර දිනක් සොයා ගන්න එදී එයාට මම දුස් කියන්නේ එහෙම කට්ටි ඉන්නවා ඒගොල්ලා සමාර උදවිය දැන් වාහන හයරකට ගන්නවා වගේ සමාර නාලිකාවල් මිනිස්සු හයරකට ගන්නවා ඇති ඒක නාලිකාවල් තියෙන දක්ෂකම් ඉතින් ඒ කතා කරපු උදවිය තමන්ගේ පපුවට තට්ටු කළා හරියට අහුවනම් කියයි මං ආපු කාලේ මං නැති කාලේ ඇති වෙච්ච වෙනස නමුත් එයාලයි කතාවේ ඇත්තක් තියෙනවා මම නැති කාලේ වතුර පිළිබඳ ප්‍රශ්න ඇති වුණා යට වුණා හැබැයි ඒගොල්ලා ඉන්නේ අනවසර ඉඩම් වල අනවසර ගෙවල් වල ඒවා හදා දීම අයිතියට පැවරීම භුක්තිය සාදා දීම කැලණි ආසනයේ සංවිධායකවරයා සතුයි මම මේ දෙන්න කියන නාලිකාව රට්ටු බින නාලිකාවක් කැටියට මම මේ නාලිකාවේ පොරොන්දු වෙනවා මේ සමහර එක්කයි ගෙවල් තියෙන උදවියක් තියෙනවා මගේ කාලේ නෙමෙයි මං ඒක දැනුම් දුන්නා එන්න එපා මේක සමහර උදවියේ වාස්තකා කරපු දේවල් ඒත් අපිට ඒකට කරගන්න වෙලා තියෙනවා පාරේ මිනිහා මැරුණායි කියලා කරුණු ගහ බෑනේ කියලා බෝම දාන කරන්න එපා අයිතිකාරයෝ නැහැ පත්තරේ දාන මිනිහ කුණු වේදෙන්න බෑනේ රජේන් වල්ලාන ඒ වගේ මේ උදවියේ ප්‍රශ්නෙට උත්තරේ මම සපයන්න ඕන. ඒකේ මට බේරෙන්න බෑ. මේකට මට උත්තරේ සපයන්න බැරි නම් මම කැලණි දේශපාලන කරන්න ඕනත් නෑ. මම මේ ඉදිරි දින කීපය තුළ මම මේ ප්‍රශ්නේ යොමු කරනවා දාලා තැන්වලට මම මේකට විසඳුම දෙනවා. පැහැදිලිවම අපිත් ඒ පිළිබඳව අවධානයෙන් සිටිනවා. මොකද මේ ජනතාව මේ අපි අද දරන ප්‍රවෘත්ති විකාශයෙන් සති කීපයක් තිස්සේ වාර්තා කරපු ප්‍රශ්නයක්. මේ අපි මේ මේ ජනතාව දරන මාධ්‍යට මාධ්‍යක් නිසා ඇවිල්ලා උත්තර දීපු පිරිසක් නෙමෙයි. මේ ආගේ ප්‍රශ්නය අපි පෞද්ගලිකවම ගිහිල්ලා මම පෞද්ගලිකවම ගිහිල්ලා දැකපු ප්‍රශ්නයක්. මේ මේ කාරණාව පිළිබඳව පැහැදිලිවම ඔබතුමාගේ ඔබතුමා අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ අවස්ථාවේදී මේ පිළිබඳව කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දීම සහ ඒක පිළිබඳව අපිත් පිටුපසින් ඉන්නවා කියන කාරණාවත් අපි සඳහන් කරන්න අවශ්‍ය අපි බලා සිටින ඔබතුමා මේක සම්බන්ධයෙන් මොකද ගන්න පියවර කියන කාරණා. මෙතෙක් මගේ පස්සේ නොඑක් නාලිකා හිටියා. නොඑක් චෝදනා දැම්මා. නමුත් මම නිවැරදි නිසා මට ප්‍රහාර එල්ල කරන්න දැන් මේක ඔබතුමාගේ වැරදි හෝ නිවැරදි බවේ පිළිබඳ ප්‍රශ්නයක් මේ මාධ්‍යයට අහන්න. මේගොල්ලෝ මේ මාධ්‍යයට කරෝ ප්‍රකාශ නිසා මම උදා කරනවා කියලා කියන්නේ. නැ මාධ්‍යට දෙමේ ඕන් ඕන් මේ ඔබතුමාගේ ආසනේ ජනතාව මගේ ආසනේ ජනතාව දහස් ගාණක් ඉන්නවා මං ඒ පැති වල යනවා රැස්වීම වලට යනවා මිනිස්සු හම් වෙනවා මට ලියුම් දෙනවා මට කියනවා මං ඒවා මම මේ දවස් වල හැම රැස්වීමකම රැස්වීමකම කිව්වා වැසිකිලි පද්ධති ටික හදලා දෙන්නම ඕන මේ මගේ දරුවෝ මේ දරුවන්ට දුර්ගන්ධය හමන්න දෙන්න බෑ මේ ගෙවල් වල ඔප්පු දෙන්න ඕන මේ ආයත නිශ්චිත ස්ථාන දෙන්න ඕන මේක මං කරපු වරදක් නෙවෙයි ඕන තරම් සමහර කාන්තාවන් දරුවෝ ලැබෙනවා තමන් සන්තෝෂ වීම සඳහා ලබා ගන්න දරුවෙක් මිසක් දරුවා සන්තෝෂ කිරීමට ඇති කරන ක්‍රියාමාර්ගයක් නෙවෙයි තමාට සන්තෝෂ වෙන්න ඕන නම් ඒ සන්තෝෂයේ මත වැරදිලා ළමෙක් ලැබුණම ඒ දරුවාගේ බර එන්නේ රජයට අන්නේ මහම්බෙච්ච උදවියත් අද රජේට දොස් කියන අද රජේට දොස් කියන ඒ ස්වභාව ධර්මයේ විසිද්ධිපු දායාද නෙමෙයි අන්‍යායමේ කියලා ලබාගත් දායාදත් රජේට පවරන ඒක වැරදි ඒක නෙමෙයි සදාතර සදාචාර සම්බන්ධ ලෝකේ කොහොම නමුත් මේ මේ අනවශ්‍ය මේ ප්‍රශ්නෙට මම ඒක මගේ ආසනේ මගේ මිනිස්සු මගේ දරුවෝ මගේ දමෝපියෝ මගේ සහෝදර සහෝදරියන් මගේ මිතුරු මිතුරියන් ඒගොල්ලෝ සන්තෝෂ කිරීම සපවත් ජීවිත ගත කරන්න ඉඩ දීම මගේ යුතුකමක් ඒක මම දේශමල්ලක් ඔබතුමන්ලා පිබිදෙන කැලණිය සංවර්ධන පදනම කියලා ආරම්භ කරන යම් කිසි වැඩපිළිවෙලක්
මේ වැඩපිළිවෙල හරහා මොනවද මේ වෙනකොට සිද්ධ කරලා තියෙන්නේ මේ පිපිදෙන කැලණිය මේකට අදාළ ගිණුමකට කැලණිය ආසනයේ තියෙන බාර් සහ රෙස්ටුරන්ට් වලින් මුදල් රුපියල් 10000 සිට 15000 දක්වා මුදල් මාසිකව අය කරනවා කියන කාරණේ තියෙන මේක පිළිබඳවත් එක්තරා ආකාරයකට එක්තරා පිරිසක් චෝදනාත්මකව කරුණු ඉදිරිපත් කළා තිබුණා මේ විදිහට මුදල් එකතු කිරීම සිද්ධ කරනවා කියන කාරණය මේ අර මුදලෙන් මේ පදනමෙන් මොනවද කෙරලා තියෙන්නේ එහෙම මුදල් අය කිරීමක් සිද්ධ කරනවාද ඔය කතා කරන කට්ටිය මොකෙන් පඩි ගත්තා 10000යි 15000යි 20000යි එතකොට පලාත්පාලන අමාත්‍යංශයෙන් ටයි කෝපරේෂන් පාර වලවල් පිළිල යන්න බැරුව හිටියේ මං මේ ව්‍යාපාරික මාතෘත්වක සාකච්ඡා කරා ඔයාලා මේ පාර හදනවද අපිට හදන්න මුදල් නැහැ කියලා කොන්ක්‍රීට් කරන්න ඕන කාපට් කරන්න බෑ පහත් බීමක් යට වෙනවා යන්න බෑ අනේ ගවල් කෙනු කිය පස්සේ මං පලාත්පාලන අමාත්‍යංශයට ගිහිල්ලා මුදලක් ණයට ගත්තා ජනක තෙන්නකෝ නැමෙතුමා කැෂින් නිරත් ලේකම් තුමා හිටියේ ශනිකව මුදල දුන්නා මං කිව්වා මේ මුදල ගෙවන්න ප්‍රාදේශ සභාවට ධනියවත් කම නැහැ එහෙමනම් ඔයගොල්ලන් මාසෙන් මාසෙ මේ ගිනුමට මේ මුදල් දාලා ඒක පිටක් කරන්න ඕන ප්‍රාදේශ සභාවට ගෙවන්න ඉතුරු මුදල කැලණියේ දුප්පත් පවුල් රෝගී ළමයි සහ සමහර පවුල් ඉන්නවා පඩියක් කියන්නේ ආධාරයක් උපකාරයක් නොලබෙන පවුල් ඔය මන්ත්‍රීවරුන්ට රුපියල් 5000යි පඩි හම්බෙන්නේ. නමුත් ඒ 5000 හම්බුනායි කියලා සමහරු දෙවිය හොඳ කෙවල් දරුවල් යාන වාහන සුපක භෝගී ජීවිත ගත කරනවා. ඒකට මම සන්තෝෂයි. ඒ කාලේ ඒ පඩිගල් ලබා ගත්ත කට්ටිය තමයි යෝ ගොඩක් ඉන්නේ. ඒකට වෙනම සභාපතිවරේ, භාණ්ඩාගාරිකවරේ, ලේකම්වරේ, කොමිටියක්, ඕක CID කරත් ගියා. ඔය පැමිණිලා රහස් පොලිසියට ගියා. විභාග කරා එහි අයවැය වාර්තාවක් නිකුත් කරලා තියෙනවද? ඒගොල්ලන්ගෙන් ගන්න නැති. ඒගොල්ලොන් නම් මං එවන්නම් ඔබතුමිය වෙලාවත් දුන්නා. ඒ අයවැය වාර්තාව ඒ අයවැය වාර්තා බලන්න ඒ කැලණිය ජනතාවට අවශ්‍ය නම් මේ පිළිබඳව යම් සැකයක් තියෙනවා නම් ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න හැකියාව තියෙන කොතනින්ද? පුළුවන්. ඒක ඔය හිටපු මන්ත්‍රීවරයෙක් ඉන්නව ඒකේ. සභාපතිවරයෙක් ඉන්නව. ලේකම්වරයෙක් ඉන්නව. ඒ පිළිබඳව මං දැනුම් දෙන්න. ඔබතුමා මේ සම්බන්ධයෙන් වැඩිහත් වෙන්නේ කොයි ආකාරයටද? මම මේක කරන්නේ අර මුදල ගෙවන්න ඉල්ලීම් කරාම ඉල්ලීම් ඒගොල්ලෝ ඉදපත් කරනවා ඉල්ලි පියනෝ ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා එච්චරයි ඒක යම්සි වරද්දක් වෙලා තියෙනවා නම් තාමත් ඒක ඕපන් වෙලා තියෙන්නේ පුළුවන් පැමිණි කරන්න ඒක ඔඩිට් කරලා තියෙන වார்த்தාවක් හොඳයි ඒ වார்த்தා ලබා ගැනීම හැකියාව තියෙනවා කියලා කාර්ය කරනවා වගේ ඕන කෙනෙකුට තියෙනවා හොඳයි ඒ ලබාගත හැකි ස්ථානය මේ 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 වාර්තා බලන්නට අවශ්‍ය නම් චෝදනා කරන උදවිය දන්නව ස්ථානය මොකක්ද කියලා. ඒගොල්ලෙන් අහගන්න. ඒගොල්ලෝ දන්නව. ඔබතුමාට නෑ දෙකම මේ නෑ මේ මේ වාර්තාව බලන්නට මේ වාර්තා බලන්නට දකින්නට අවශ්‍යතාවයේ තියෙන්නේ පුද්ගලිකව මට පමණක් නෙවෙයි. මට නම් මේ කියන්නේ ඔය චෝදනාව එල්ල කරන උදවියට ඕන වෙලාවක කියලා ඒගොල්ලෝ හම්බෙලා පුළුවන් බලන්න. සාමාන්‍ය ජනතාවට බලන්න පුළුවන් කමක් නෑ. ඒත් පුළුවන්. ඔක මට අදාළ නෑ. සාමාන්‍ය ජනතාව බලන්නවා නම් කොහෙන්ද බලන්න ඕනේ? ඒක දැනගන්න ඕන නම් කාට කතා කරන්න ඕනේ? කැලණියේ ජීවත් මිනිස්සු දන්න මේ. ඒක මගෙන් අහන්න ඕනේ නැහැ. විවෘතයි ඒක. කොහෙද තියෙන්නේ කියලා ඔබතුමාට කියන්න අවශ්‍යතාවයක් නැහැ. කැලණියේ ඉන්න සියලුම දෙනා දන්නවා මේ වර්තාව කොහෙද තියෙන්නේ කියලා. එහෙමද? තියෙන්නේ කියලාත් දන්නවා, කරෝ මිනිස්සුත් දන්නවා. ඔය දොස් කියන මන්ත්‍රීවරුත් දන්නවා. ඒගොල්ල සොයාගත්තම බලන්න පුළුවන්. කිරිදීනි දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත. පසුගිය කාලේ ඔබතුමාට අල්ලස් චෝදනාවක් එල්ලුණා. ඒකත් එක්ක ඉදිරිපත් වෙච්ච කාරණයක් තමයි 1970 දී ඔබතුමා මේකත් එක්තරා විදිහකට චෝදනාවක්. 1970 ගණන් වලදී සතුස ආරක්ෂක නිලධාරියෙක් විදිහට හිටපු මර්වින් සිල්වාට කොහොමද මේ මම ආරක්ෂක නිලධාරියෙක් වෙලා කවදාවත් ඒක තමයි ඒකට පිළිතුරු දෙන්න ඔබතුමාට අවස්ථාව තියෙනවා. එහෙම හිටපු මර්වින් සිල්වාට කොහොමද මේ ව්‍යාපාර කටයුතු මේ විදිහට ව්‍යාපාර ලැබුණේ මේ විදිහට යාන වාහන මන්දිර මිල මුදල් ලැබුණේ කොහොමද මොකද්ද ඔහුට තියෙන ඒ ව්‍යාපාර උපයන ක්‍රමවේදය මේක ප්‍රශ්න කරනවා ඇතැම් අය මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමටත් යම් යම් පැමිණිලි තිබුණා ඒ අනුව ඔවුන් විමර්ශන සිද්ධ කළා ඒ විමර්ශන වලින් අනතුරු ඔබතුමාට මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්නට ඔබතුමාට ප්‍රකාශ සටහන් කර ගන්නටත් කියලා තිබුණා. නමුත් ඔබතුමා තාමත් ඒ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් ඉදිරියට ගියේ නැහැ කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඇයි ඒ? මේකට මේ සමස්ත ප්‍රශ්නෙට ඔබතුමාට පිළිතුරු දෙන්න පුළුවන්. පළවෙනි එක
මම ඕපපාතික වෙච්ච කෙනෙක් නෙමෙයි. මම බෙලියත් ආසනේ දම්මුල්ල හන්දියේ විලි මුදලාලි කියන මුදලාලි මාත්මයාගේ පුත්‍රයා ලොකු පුතා. ව්‍යාපාරික ස්ථානය. රාජපක්ෂ පවුලේ උදවිය සාක්ෂි දරනවා කොම නිහතමානීව ඇවිල්ලා කාලබීල යන ස්ථානේ. මගේ තාත්තා මැතිවරණ ඉදිරියෙන් ඉන්න කෙනෙක්. දෙසියක් තුන්සියක් ආවත් ගෙදර කෑම මගේ අම්මලා ඇච් කළා තියෙනවා. අපිට ගෙවල් තිබුණා. කඩ තිබුණා. ව්‍යාපාර තිබුණා. වාහන තිබුණා. මගේ පවුලට සම්බන්ධ දෙවිර තමයි ඒ වාහන තිබුණේ. ලොරි තිබුණේ. කාර් තිබුණේ. ඒ තාත්තගේ මස්සිනාලට. අම්මගේ පාර්ශ්වය ගත්තොත් අම්මගේ තාත්තා තමයි ලොකුම ගම්බාර මාත්‍යයි ගමේ හිටපු. ලොකුම ගම්බාර මාත්‍ය. මීයේ දිනුන් හරක් විශාල තොගයක් තිබුණා. අන්ද්‍රයාස් ගම්බාර මාත්‍ය. ඒ පවුල් කට්ටියත් එහෙමයි. ඉතින් අපේ නෑ සම්බතකම් බැලුවම විශාල පිරිසක් හිටපු කට්ටියක් අපි. ඒක නිසා එදත් හොඳ ඇඳුම් ඇඳගෙන තමයි ඉස්කෝලේ ගිය හොඳට අඳින ළමයා තමයි මර්වින් සිල්වා. එදත් CW එකේ මම රස්සාව දුන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ පියාණන් වහන්සේ. ඒ මගේ තාත්තගේ දේශපාලන සම්බන්ධකම් උඩ ලිපිකරුවෙක් හැටියට. වැඩි කලක් ගියේ නම උරි සමිති නායකයා වුණා. මට ප්‍රොමෝෂන්ස් ඕඩර් ධර්මයක් ගන්න තිබුණා. මොනවද ගත්තේ නැහැ. මට මිත්‍රයෝ ගොඩාක් හිටියා. මේ මිත්‍රයෝ අතර මුදල් තියෙන නැත්නම් මුදල් නැති ඇත්තෝ මහපාරින් නැත්නම් විවිධ මිනිස්සු හිටියා. ආශ්‍රය කරන. හිත හොඳ මිනිස්සුත් හිටියා. CW के रस्साव करा ये रस्साव करना तेरे मम व्यापार उठाते क्या हुआ वाहन विश्वास करा मामा व्यापार के पावल का सामाजिक एक निशा मटे है क्या आवती बुना ये हमदाम मामा ये वक़रे ये एक निशा मामा व्यापार करने के ने कहती है मगे नो ना कुल्या पीटी ये आदत ये नो पोल्ली ना यार कुम्रुती ये नो आधाय मती ये नो यागे लुकुता तो दमाई අශ්‍යාපිටින් යන්නේ ඉස්සර ඒ ගමේ. එයාගේ 100ක් ඉරණි තමයි ඒ පල්ලි යන්නයි රාණ. අනිසිය තමයි රාජ මන්ත්‍රණ සභාවේ පළවෙනි මන්ත්‍රීතුමා තෙන්නකෝන් මහත්මයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි. එයාත් තෙන්නකෝන්. මම මේ පෞල් වාදය ගැන කතා කරනෝ නෙමෙයි. අපි ඕපපාතික වෙලා නැහැ. එතකොට මගේ ඥානවන්තකම උඩ මට ගෙවල් තිබුණා. මං ගෙවල් කුලියට ගත්තා. කබීර් කියන මගේ මිත්‍රයා මට ගියා කුලියට දුන්නා නිකන් දුන්නේ. ඒකේතර එදා මෙතන මේ සංවාදෙත් හිටියා. දැන් කබීර් ඕන මං ගේනවා. ඒකේ මටයි දුන්නේ. ප්‍රේමදාස මහත්තයාගේ රජේ එතුමාට කරදර කරන වෙලාවේ මට මගේ නංගින්නේ සීදුවේ බාප්පයි දුන්නේ. ඒකේ ඇතහැර තමයි මං ආවේ. ඒකේ බේරලා දුන්නා. මගේ හිතෝදකමට මම රංජන් තත්ත්වයෙන් ඉන්න කියලා. එදා මේ අපි විවාදයක් වුණා. කබීර් ඕනලා ගෙනේ මට එන්න. එහෙම යුතුයකම් ඉෂ්ට කරව මිනිහෙක් මම. මට යාන වාහන තිබුණා මම මගේ මල්ලී නංගී මස්සිනා තුන් දෙනා මරලා මගේ බෙන්ස් එකේ තමයි මං ආයේ කොළඹ මං තිස්සමාරම් බාර ගන්න ගියේ අලුත්ම K55 කොරල කාර්කේ ගැරේජ් නම්බර අල්ලස් කොමිසමට කැඳවීමක් ලැබුණාම ඒක දින ඔබතුමාන් නොගිය අල්ලස් කොමිසමට කැඳවලා ඉස්තුතිවන්ත වෙනවා දැන් ඕන කෙනෙක් මට චෙක් බාරු කරනවා අල්ලස් කොමිෂන් එක කරලා නිකම් මිනිහෙක් කැඳවන්නේ නැහනේ ආයතාලෙස දලේ උපයගත් උදවිය නිසා ඕන කෙනෙක් චෙක් එකක් දුන්නොත් ඔබතුමා අල්ලස් එකටත් එන්න කියලා. ඔව්. චෙක් එක ගියේ ලක්ෂ 10ක්. අයියෝ මාරු කළ දෙන්නක් කියලා මම කතා කළා. මේක මැරෙනකන් තියෙනවනම් මම සන්තෝෂයි. ඇයි ඒ කැඳවීමට ඔබතුමා ප්‍රතිචාර නොදක්වන්නේ? ඇයි ඔවුන්ට ඒ සඳහා ඒ ප්‍රකාශ සටහන් කරගන්න ඔබතුමා යන්නේ නැත්තේ? මම යනවා. අපිට නීතියට පිටපාන්න බෑ. ඔබතුමා ඒ ප්‍රකාශ අවශ්‍ය ප්‍රකාශ සටහන් කිරීම සඳහා ගිහිල්ලා ඒ අවශ්‍ය පිළිතුරු දීලා හරි සන්තෝෂෙන් යන්නේ. හොඳ අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු යාලි 360 සජීව සංවාදයෙන් හමු වෙමු. ඔබ යාලිත් එක්කනේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 7317262 7317262. ඔබතුමාට තවත් චෝදනාවක් තිබුණා. අල්ලස් එකද අපිට කරේ නැහැ. අල්ලස් එකට ඔබතුමා ගිහිල්ලා උත්තර දෙන්න සූදානම් කියලා. ඒ විතරක් නෙමෙයි. හොඳ වෙලාවට ඔය පරාක්‍රම සමුද්‍රයේ හදද්දී එතකොට ඔය අවකන බුදු පිළිමේ හදද්දී කලාවැව හදද්දී අල්ලාස් කොමිෂන් එක තිබුණා නම්
ඒ රජවරුන්ට මැරෙන්න වෙලාවක් නැහැ උත්තර දෙදී ඉන්නයි තිබුණේ දුටුගමුණු රජුරෝ රාජ්‍ය භාණ්ඩාගාරේ ඇරලා මේ රත්තරන් කොහෙන්ද ආවේ කියලා වැරදිලාවත් එදා අල්ලස් කොමිෂන් එකෙන් ඇහුවා නම් ඉලාරගේ પરම්පරාව ඉන්දියාවට ගිහිලා ජනල් මරන්න නේ මේ මේ රට දිනු කරපු ආකාරයේ රජවරු ක්‍රියා කරපු ආකාරයේ මුදල් සුවගත් ආකාරය අනිත් එක ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට ජනතාව ප්‍රිය කරන දේශපාලනඥයන්ට මගෙන් දැන් කවුරුත් ඇවි නැන්නේ කැලණි දේවාලය ඇදුවේ කොහොමද කියලා ලක්ෂ 1000කට වැඩි සල්ලි ගියා ඒකටත් මුදල් එකතු කරා කියලා ඉතින් මුදල් එකතු කරන්නේ නැතුව මං එක එකගෙන් සල්ලි එක්කව කරන්නේ මගේ යාළුවෝ අධිකර ජනාධිපතිතුමා සල්ලි දුන්නා ගාමිණී සේනාධිපතිතුමා සල්ලි දුන්නා ලලිත් වීරතුමාතුමා සල්ලි දුන්නා මගේ මිත්‍රයෝ කැලණි ව්‍යාපාරිකයන්ගෙන් මේ මේ විශේෂ මුදල් එකතු කරේ නැද්ද නෑ දේවාලය හැදුවේ මම සහ මගේ මිත්‍රයෝ ඒක බොරු චෝදනාවක් ජීවිතයත් මරණයත් අතර සටක මන් දුන්නේ කේරළේ කියලා මට කිව්ව මේ දේවාලය හදන්න එපා කරදර වෙනවා ජීවිතය පව නැති වෙයි මං ගෝ යුද්ධය නිම කරන්න අතිකරු ජනාධිපතිතුමාගේ නියෝගය මං ක්‍රියාත්මක කරනවා විශ්ව දේවාලය මම හදනවා දෙයියෝ වැඩම්මුවා මං එදා ඉන්දියාවේ වඩම්මන දවසේ සයික්ලෝන් එක ඉන්දියාවට සයික්ලෝන් එක හැම ගල් කැටයක්ම ඉන්දියාවෙන් ගෙනා ඒව කවුරුවත් අහන්නේ නැහැ නේ වැදගත් යාළුවෝ ඉන්න මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ දුටුගමුණු මහරජතුමාට දසමායෝධෝ හිටියා එලාලට විසුමායෝධෝ හිටියා ඒ දසමායෝධන්ගේ ශක්තිය විසුමායෝධෝ පැරදී ඒ වගේ දැන් මම ඊයේ පෙරේදා ගියා මෙහාට කොහෙද තපස්සු බල්ලුක තිරියායට කිලෝමීටරක් පාර හදලා නැහැ බුද්ධ ශරීරයෙන් දුන්නු පළවෙනි ධාතුන් වහන්සේ දුන්නේ තපස්සු බල්ලුකට ඒ කියන්නේ සත්සතිය ගත කරලා 55 වෙනි දවසේ ඒ චාචි තාම තියෙනවා මේව දැක්කම මම මේව මම හදනවා අතිකරු ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමයක ආගම්බේදෙන් තොරව සියලු දෙනා යහමගට පිවිසීමට කටයුතු කිරීම. ඉතින් දැන් ඔය චූඩාමාණික්කේ මම වැළඳුවා මීන්තලේ. මීන්තලේ මම වෙහෙර මේ හුණුවාලේප කරා. මයිංගනේ, සෝමාවතිය, අනුරාධපුර, රුවන්විසාය, මිරිසවැටිය, තූපාරාමය. තව කියන්නවද? මේ විෂ්ණු කොවිල සඳහා එක මිනිහෙක් ඇහුවද මේ ඔකලේ කොහොමද කියලා? මම සහ මගේ යාළුවෝ ගැහුවේ නෑ කාටවත් අර එඹ දර ගහන්න දෙන්නේ නෑ විශ්වදේවයත් එක සෙල්ලම් කරන්න බෑ මම ජීවිතේ පරදුර තියලා මම මේ විශ්වදේවාලය හැදුවේ මට කේරළේද කිව්වා අයි ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ මගේ දුව නීතිඥවරියක් වෙනවා කියලා එහෙ තමයි කිව්වේ කිරිබත් ගොඩ රෝයල් පාක් ගොඩ නැගිල්ලේ අයිතිකරුගෙන් ලක්ෂ 75ක කප්පමක් ඔබතුමා ගන්නට කටයුතු කළා කියලා චෝදනාවක් පසුගිය කාලේ තිබුණා. මේ චෝදනාව නම් ඔබතුමා නිදහස් වුණාද? මොකද්ද මේකට උනේ? ලීලයි කමලයි චම්පයි රේඛා කතා මගෙන් අහන්න එපා දිල්කි. මම ඒකට ආස නැහැ. වැදගත් මාධ්‍යයක්, ඔය වැදගත් දෙමව්පියන්ගේ දරුවෙක්, බොහොම රටට හොඳ පණිවිඩයක් දෙන ආයතනයක්, ඔයා ජනප්‍රියම නිවේදිකාවක්, ඔය වගේ නිකන් සිල්වර් කතා මගෙන් අහන්න එපා. එහෙම දෙයක් තියුණා ඕන කෙනෙකුට පුළුවන් ඕන මහත්යෙකුට මැතිතුමෙකුට පුළුවන් අලස් කොමිෂන් එක තියෙන පොලිසියේ තියෙන දැන් පෞගේ දාසක මම දැක්ක පත්තරේ ෂෝක් කතා බබෙක් ලැබෙනවා කියලා මාස ගාණක් ස්පිරිතාලේට කියලා දොස්තර මාත්‍රු හම්බෙලා අවසාන මොහොතේ එහෙම ගන්න නැහැ කියනවා ඒ වගේ කතා තමයි මම කියන්නේ මට මෙතන අර කාන්තාව ගියා 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 දොස්තර මාත්‍රු බලා ඔව් දැන් මේකයි දෙය ගැණි වමනේ දානවයි කියනවා අඹුල් කනවයි කියනවා හරි කැලිය ගෙදර මහ යුද්ධයක් හරියට අන්තිමට නටබු නැටමුකුත් නැහැ පෙරේ පළුවකුත් නැහැ බඩේදල් තියෙන ළමයෙක් නෙමෙයි බොකෙක් නැහැ ඒ වගේ කතානේ මගෙන් අහන්නේ ඉතින් මට විරුද්ධව 75 ලක්ෂ 75ද ඔය ලක්ෂ 75ක කප්පමක් හිදුවා චෝදනාවක් නෑ චෝදනාවට ඔබතුමා මට ලක්ෂ 75 කරන්න බැරන්න යන්නේ මම කොටද මම පාවිච්චි කරන යාන වාහන 1400යි 500යි ඉතින් ඔය යාන වාහන සම්බන්ධයෙන්ම පසුගිය දිනක ඔබතුමාගේ හොඳ මිතුරියක් වෙච්ච රෝසි සේනානායක මහත්මියත් යම්කිසි ප්‍රකාශයක් කරලා තිබුණා අපි ඒ ප්‍රකාශය ඔව් බලන්න බලන්න මලහසයා කියන්නේ
මම මේ ඊයේ පෙරේද මංගල උත්සවයකට හෝටලෙකට ගියා ඉස්සරහම පාක් කරලා තිබ්බා ෆෙරාරි කාර් එකක් මං ඇතුල් වෙද්දී දොරගාව හිටපු ආරක්ෂක නිලධාරියෙක් ඇහුවා මේ කාර් එක කාගේද කියලා කෙලිම කිව්වා මාළක සිල්ලගේ කාර් එක කියලා මේවා කෝටි ප්‍රකෝටි ගණන් දැන් මාළක සිල්ලට රස්සාවකුත් නැහැ මාළක සිල්ලා මොනවා කරනවද කියන එක මම දන්නේ නැහැ අහිංසකව තම උන්නාසලගේ දරුවා මන්ද පෝෂණයෙන් පෙළෙනකොට අද මැති ඇමතිවරුන්ගේ දරුවෝ මෙන්න මෙහෙම තමයි ජීවත් වෙන්නේ සේනානායක මැතිණියනි अनुंगे ऐतिहन पोल के अंदर नवड़ी तमंगे ऐतिहन पोल पराल के ने बालन माल के सिल्वा किया ने मर्विन सिल्ला के पुता अब तुम ये जानना होता है एक निशा करुणा के लो फेरार ने में मंगे आटे हेटानी दा हेलीकॉप्टर करने देना दारुवान टा सेलकीम बीरिंदर टा सेलकीम पावले रकीम जानता आवर रकीम ये मत तमाई युतुकांग ඉතින් ඔබතුමීට පුළුවන් ඒ දරුවට හොඳ කාර් එකක් දෙන්න කසාදෙල් ලෑස්කල් දෙන්නකෝ ඔබතුමීගෙන් හරි එයා ලෑස්වි මේව නිකන් බොළඳ කතානේ මේ වේදිකාව මේ රෝසි සෙන්ලාගේ මැතිනේ මම පුජ්ජිලකවත් දන්නවා හොඳ කාන්තාවක් රටේ රූප සුන්දරයක් බවට පත් වුණා ඒ සේරම සුසුකම් තියෙනවා මත් හරි මිත්‍රයි අපි ඒකට තමයි ස්වර්ණවාහිනී වැඩ කරේ මේව නිකන් බොළඳ කතා මේ හීනෙන් බයලා කතා කරන්නේ යකෝ පිළාරණ එකක් පාවිච්චි කරයි කියලා මොකෝ මගේ පුතා පිළාරණ එක කෝටි ගානක්ද මේ බලන්න මේ කතාවක් නැතුව කතාන්නේ එයාගේ මොන අදහසක් තියෙන්නේ නැති මගේ පුතාට පවුලේ කෙනෙකුගෙන් කසාදේ මේක අපේ එකයකට කැමති වෙන්න ඇති ඒකයි මේ ලෙඩේ හුඟක් මගේ පුතා ගැන රෝග තියෙනවා සමහරෙකුට ඇයි එයා කාටවත් උරුව පාත් කරන්නේ නැහැ තමයි පාඩු වෙන්නේ එතමි ප්‍රශ්න කරන්නේ මේ ෆෙරාරි එකේ යන්න බැරි මට පුළුවන් නම් ළමයි සම්බන්ධව එතමි ප්‍රශ්න කරන්නේ මර්වින් සිල්වර පුළුවන් නම් අලුත් මලුත් බෙන්ස් එකේ 300 එකේ කම්පැනි එකක් අරගෙන යන්න 300 බෙන්ස් එක S class මම කොල්ලර බෝ ගන්න බැරි එතමි අහන්නේ මේවට මුදල් කොහෙන්ද කියලා මුදල් මගේ මගේ පුතත් බිස්නස් කරනවා එයාට ඕන නම් ඒක එන්න කියන්න මගේ පුතා ටැක්ස් කියවනවා මගේ පුතා ඉන්කම් ටැක්ස් ගෙවනවා අපි ව්‍යාපාරික පවුලක් කියලා අපතක් කරන්න එපා මිලියත් රයිට් ඒක නිසා පුතා මම මගේ දුව දුවගේ මාත්‍ය බෑන අපි සේලම ව්‍යාපාර කරනවා නොඑක් ව්‍යාපාර රජයට රටට සුබදායක ව්‍යාපාර අසුබදායක ව්‍යාපාරයක් තියෙනවයි කියලා අපිට චෝදනාවක් කරන කාටවත් බෑ ඉරිසියාවට කරනවා මිස මේමනේ සමහර පවුල් හොඳට ඉන්නකොට ඉරිසියයි රූපකායයට ඉරිසියයි ප්‍රසන්න වුණොත් ඉරිසියයි දක්ෂකම් වලට ඉරිසියයි ජන සහයකට ඉරිසියයි ඉතින් මොනව කරන්න යන්නේ එවැනි තත්ත්වයක් මතද ඔබතුමාගේ පුතාට පසුගිය දිනක පහර දීමක් සිද්ධ වුණේ ඒකට අදාළ පුද්ගලින් වැරදිකරුවන් හොයාගන්නට ඔබතුමා කියපු මේ දක්ෂ පොලිසියට හැකියාවක් ලැබුණාද හොයයිනේ තව බලමු ඒක මගේ හදවතේ මරණ මොහොතේ පවතින දෙයක් मगे पुता हेम काटवा संगवी पारदीन के निमेंट विशाल असाधारण उना अति कर जनाधि मगे लमय बल नवील विनाड़ी अथलिशा कथा कर हिटिया युम थरी हिट कंप उना इति मम हिता दक्ष पोलिस मट सोल दे पोलिस स्वयान बरीना मट की ओद अपीट मेकट स्वयान बैक ओद मंगारी स्वागण स्वागण थिंग ए गोल्लाट मैत्री भावना लैसकल दिन පසුගිය කාලයේ රාගම දේවාලයක කපු මහතෙක් හැටියට කටයුතු කරපු ලොකු සීයා කියලා හඳුන්වපු පුද්ගලයා සම්බන්ධව ලොකු කතාබහක් ඇති වුණා. ඔහු පැහැර ගැනීම සම්බන්ධව සහ ඔහුව බේරා ගන්නට ඔබතුමා ලොකු උත්සාහයක් ගත්තාය කියන කාරණේ සම්බන්ධව. මොකක්ද ඔහුව බේරා ගන්නට ඔබතුමා මේ උත්සාහ කරා කියන කාරණේට හේතුව? ඔබතුමාත් ඔහුත් අතර තිබිච්ච සම්බන්ධතාවය මොකක්ද? මම දෙවියන්ට ගරු කරන කෙනෙක්. දේවාලට වලට උදව් කරන කෙනෙක්. පන්සල් පල්ලි කෝවිල් සඳහා උදව් කරන කෙනෙක්. ඒ හැම කෙනෙක්ම ඇල්ල මාව හම් වෙනවා. උදව් ලබා ගන්න. ඉතින් උදව් ලබා ගන්නව මාත් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. ඇස්ට්‍රොලොජිස්ලත් එහෙමයි. මගේ හොඳම මිත්‍රයෝ. අපේ අය චාන්සිරි බණ්ඩාර මහත්මත් මගේ මිත්‍රයෙක්. ඉතින් ඒගොල්ලේ මිත්‍රකම උඩ මමත් ඒ දේවාලට යන වෙනවා. යාගේ පැහැර ගැනීමක් යාගේ පෙරහැර සම්බන්ධ ප්‍රශ්නයක් වෙලා මම ඒ ස්වාමීන් වහන්සේට කතා කරලා ඒ පෙරහැරත් මම යන්න ඉඩ සලසලා දුන්නා ඉතින් එයා පැහැරගෙන ගියා මේ ඩෙඩ් බොඩි එක හම්බුණා
ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් යම් කිසි චෝදනාවක් එල්ල වෙලා තිබුණා ඔහුට කුඩු ව්‍යාපාර වලට ඔහුගේ ඇති සම්බන්ධතාවයක් පිළිබඳව. මේ පිළිබඳව ඔබතුමා දැනුවත්ද? ඕන කෙනෙක් පැහැරගෙන ගියාම ඒක කුඩු ව්‍යාපාරිකෙක් කියන. ඒක මේ රටේ පැටර්න් එකක් වෙලානේ. මේ කුඩු ව්‍යාපාරික නම් අල්ලගන්න එපා අල්ලලා ප්‍රශ්න කරන්න එපා. ඒක මර්විසිල්ලා නෙවෙයි පොලිසිය. මම පොලිස්පතිවරයා වුණ කාලෙකට ඔයා මගේ ප්‍රශ්න කරන්න. මම හරියට වැඩේ කරලා පෙන්නන්න. දැන් ඉන්න පොලිස්පතිතුමා ඊටාම දක්ෂ ලෙස තමන්ගේ රාජකාරිය කරන කෙනෙක් දැන් එතුමාගේ මේ පැමිණීමත් සමගම ලංකාවේ නීතිය ඊටාම ඉහළින්ම ක්‍රියාත්මක වෙනවා. එතන පක්ෂපාත ભેද නැහැ. මම දැන් බලන්න ඔය කුඩු කියලා දැන් මේගොල්ලගේ එක්සත් ජාතික පක්ෂයේ මම ඇත්ත වශයෙන්ම කනගාටු මහත් කාලයක් සිටි පක්ෂයක්. කනගාටු වෙනවා මේ රට එකතු වෙලා වැඩ කරන්න ඕන කාලෙකනේ මේ එක්සත් ජාතික පක්ෂෙන් විවිධ මතදරන එක වැරදි. විදේශ ආක්‍රමණයක් නොවුනත් ආක්‍රමණශීලී තත්ත්වයක් යෝජනා සම්මතයෙන් ඇති කරන්න යන කාලෙකදී මේ රට වෙනුවෙන් ක්‍රියා කරන උදවිය රට ගැන ආදරයක් තියෙන උදවිය තමන්ගේ දේශපාලන මතිමතාන්තර තාවකාලිකව අමතක කරලා රටේ ස්වරි ස්වාධීනත්වය ආරක්ෂා කරන්න උදව් කරන්න ඕන වෙලාවක්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ල කියනෝ එතනෝලුයි කුඩු. මේ කුඩු කියන එක මේ ලෝකේ අඳුනගත්තේ මේ වර්තමාන ජනාධිපතිතුමාගේ කාලෙද? මේ අවුරුදු දෙක තුනේද? මීට ඉස්සෙල්ලා කුඩු වෙලඳාම තිබුණ නැද්ද? කුඩු ආවේ නැද්ද? එතනෝල් ආවේ නැද්ද? රත්තරන් පිටරට පිටක් කරේ නැද්ද? මේ වගේ දූෂණ චෝදනා තිබුණ නැද්ද? මේ තරම් මේ වගේ වැරදි කරුණ නැද්ද? වැරදි වුණා කෙරුණා එක එක තල්ලුවේ නැහැ. රාජ්‍ය අනුග්‍රහයෙන් කරා දේශපාලනඥයන් හයිය උඩ කරා ඇල්ලුවේ නැහැ. දැන් අධිකරු ජයපතම නියෝග දීලා තියෙනවා නීතිය යුක්තිය සාධාරණීෂ්ඨ කරන්න කියලා. දැන් අල්ලනවා. ඒ පිළිබඳ ඔබතුමන්ලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේවා ඔබතුමන්ලාගේ කාර්යකමාරු නෙමෙයි. ඊට පෙර රාජ්‍ය අනුග්‍රහයෙන් මේවා සිද්ධ වුණා කියලා ඔබතුමන්ලා දැනගෙන හිටියා. අපි දන්නේ නැහැ අහුවේ නැත්තේ ඒක නිසානේ. අල්ලන්නේ නැහැනේ. අල්ලන්නේ නැහැ. උසාවියේ නඩු නැහැ. හිරගත කරන්නේ නැහැ. එහෙනම් ඔබතුමන්ලා කොහොමද කියන්නේ කලුනුත් එහෙමනම් කොහොමද කියන්නේ කලුනුත් මේහා සමානවම මේවා සිද්ධ වුණා කියලා. සිද්ධ කුඩු බිම මිනිස්සු නැද්ද? කුඩු බිම පුනරුත්ථාපනය කරේ නැද්ද? කුඩු බොර මිනිස්සුන්ට කුඩු වෙන්නේ නැත්තම් කොහොමද කුඩු බොන්නේ? මේවර ඉන්දියාව ගිහලා බොනෝ. මේ වතාවේ මේක ප්‍රබල ලෙසම කතාබහට ලක්ුණ විශේෂයෙන්ම කුඩු කන්ටේනරයක් පිළිබඳව ආපු කතාබහත් එක්ක. කන්ටේනර් එන්නේ නැති ඇල්ලුවේ නැහැ. මූදෙන් එන්නේ නැති ඇල්ලුවේ නැහැ. එන්නේ ඇති ඇල්ලුවේ නැහැ කියලා ඔබතුමන් සඳහන් කරා. මේ රටේ කුඩු බොන මිනිස්සු කොච්චර හිටියද? කුඩු වෙලෙන්ද කොච්චර හිටියක් මේ හා සමාන ප්‍රමාණයකින් කුඩු ලංකාවට ආව කියලා දුන්නු විශ්වාස කරන්නේ එහෙමනම් කොහොමද කියන්නේ කලිනුත් මෙහෙම වුණා කියලා එන්නේ නැති මං ඉස්සරවසෙම කියනවා මොකද මේ අදියාම කුඩු බොන මිනිස්සු අවුරුදු ගාණක් කුඩු බීලානේ පුරුත්තපණි කරේ දැන් කුඩු අල්ලනවා නීතිය ක්‍රියාත්මක වෙනවා නියෝග දීලා තියෙනවා හරි වැඩක් නේ මේක මේක බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවෝ මේක කරත් වැරදි නොකරත් වැරදි සටන් පාඨයක් නැති පක්ෂවලට ජන සමූහයක් ඒකරාශි නොවන පක්ෂවලට ප්‍රතිපත්තිමය සංවාදයක් නැති පක්ෂවලට රට ගැන ආදරයක් නැති පක්ෂවලට රට ගැන හැඟීමක් නැති පක්ෂවලට විදේශ මුදල් වලට ගැති වෙලා ජීවත් වෙන පක්ෂවලට සටන් පාඨ තමයි මේවා මේව නෙවෙයි සටන් පාඨ එදා 1956 දිවංගත අගමැතිතුමා වර්තමාන ජනාධිපතිතුමාගේ පියා ඇතුළු ටීබී තෙන්නකෝන් මැතිතුමාලා ඇතුළු විශාල පිරිසක් ඒකලාශ වෙලා ෆිලිප් බුලාදර මැතිතුමා ඩබ්ලිව් දානායක මැතිතුමා ඇතුළු පිරිසක් ඊරියගොල්ල සංග වේදගුරු ගොවි කම්කරු පංචමහා බලවේග ඇති කරන්නේ අන්න සටන් පාට දැන් මහින්ද චින්තනේ මොකද්ද නගරයක් ගම සම්බන්ධ වෙන සන්ධිස්ථානයක් දිවි නැගුම මග නැගුම ගම නැගුම කොච්චර තියෙනවද මේ සවිශාල කුඩු කන්ටේනරයක් පැමිණීම පිළිබඳව කතා කරේ මේක සටන් පාඨයක් බවට පත් කරගත්තේ විපක්ෂයේම පමණක් නෙවෙයි ආණ්ඩු පක්ෂයේ පක්ෂත් මේකට විරුද්ධව කතා කරා විශේෂයෙන්ම ජාතික හෙළවුරුමේ මේ පිළිබඳව ප්‍රබල ලෙස මේ මාතෘකාව පිළිබඳව කතා කරා එතකොට ඔවුන්ටත් සටන් පාඨ නැති නිසා කතා කරාද සටන් පාඨ නැතිකම විතරක් නෙවෙයි අපේ පක්ෂය තුල දෙයක් වෙනව නම් එයාට කතා කිරීමේ අයිතිය තියෙනවා අපි පොදු සම්දානයක් ඇටියට
ඊට පස්සේ කතාව ඉදින් නැවතුණානේ සොයල බැලුවම ඒ කතාවක් නැහැ ඒ කතාව නැවතිලාද ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා නෑ ඉතින් පරීක්ෂණ දැන් කරනවනේ බොම ස්වාධීන පරීක්ෂණ ඇඟිලි ගන්න නෑනේ හොඳයි එළවුරු බෙට අයිතියක් තියෙනවා තමන්ගේ සන්නාධගත සම්දානගත ආණ්ඩුවකට යම්පිසි චෝදනාවක් ආවොත් ඒක එළවුරු මේ කියන්නේ රටේ ආගමට ජාතියට බොහොම සම්බන්ධකම් තියෙන ආගම ජාතිය නගා හිටවල අනිත් ජාතීන් එක්කත් ආගම් එක්කත් එකාසු වෙලා වැඩ කරන පක්ෂයක් අපේ රතනහාමුදුරුව පව. එතකොට අපේ චම්පි කැමැත්තුමා පව. එතකොට දැන් මේ චන්දිල්ලන්නේ අපේ උදේ ගම්බම්බිල මැතිතුමා පව. ඉතින් අපේ පක්ෂයට සම්බන්ධ ගන්න. හොඳයි අපි අපි කෙටි විරාම අපි සෝවිත හාමුදුරුව අපි ඇබිලිබිටි ඔව් අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු යලි 360ට සමගින් හමු වෙමු. ඔබයාලි තෙක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 7372 62 7372 62. දැන් මේවර පළාත් මැතිවරණයේදී අපි මේ දේශපාලන වේදිකාවේදී අපි දකින ඔබතුමා නිමල්ලන්ස මහතාට උපකාරී කරන ආකාරයෙන් තමයි මේ 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 ඡන්දේදී සහාය පළ කරන ආකාරයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ අතරින් අනිත් පැත්තෙන් ප්‍රසන්න රණතුංග මහතාත් මේවර මැතිවරණය තුල ඉන්නවා. ඇයි ඔබතුමා අපි දකින්නේ නැහැ එතුමාගේ ඡන්ද ව්‍යාපාරය තුල ප්‍රසන්න රණතුංග මහතාගේ ඡන්ද ව්‍යාපාරය තුල අපි ඔබතුමා දකින්නේ නැහැ. ඔබතුමා නිමල්ලන්ස මහතාව පමණක් තෝරගෙන තියනවාද ඔබතුමාගේ එකම පක්ෂය තුල මේ ඒ බෙදීමක් කරලා තියනවාද එහෙම නැත්නම් වෙනත් විශේෂ හේතුවක් මතද නිමල්ලන්ස මහතාට සහාය පළ කරන්නේ? පළවෙනි එක තමයි රණතුංග පවුල මගේ හොඳ මිත්‍රයයි. රජී රණතුංග මැතිතුමාගේ ඉඳලා එතුමා කාලයකට මම නැති කාලේ අවසාන අවස්ථාවේ එතුමා තාවකාලිකව කැලණියට ආවා අර නිල් රැල්ල කියන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මාත් එක බොහොම මිත්‍රයි මේ දනුක් කතා කරනවා එතෙන්දී එතුමාට සිද්ධ වෙන්නේ නැති ওই ප්‍රාදේශ සභාවේ කීප දෙනෙක් එක කටයුතු කරන්න ඒ අනුව එතුමා බලාපොරොත්තු නැති මේ අයත් එක වැඩ කරාම ඇති මේ කොන්නේ දැන් बस के हेमदाम ड्राइवर इन मर्विन सिल बस रिदूर यार असने टेमपरिमिनिया क्या नो टेमपरिमिनिया बस अट हदन की होदलती अन्ना टेमपर गया बस गया हेमदाम अलमिनिया मेन्टेन कर मम टेमपरिमिनिया मम कणनी संविधायक वे मम नति काल मे महब्या सिद्ध्याना ये विला मगे योजना बशीर राजपक्ष में तुम्हारे नायकत्वेन हेम पारक हेम अलक हेम वैसिकलिया वैसिकलिया उंगक देवाल अपट नायकत्व दुने लांसा में तुम हेम देख नमु प्रसन्न रन दुंगा माया में तुम का मगे हेम किसी में विरोध था व्यक्त नहीं इतुबरा तेलाती है ने कोटिवाल गया कल गत्तो आगे में इमुन स्वातारी ने बैरिकमक पेन नहीं मामा दान नहीं මංගේම චෝදනා කරන්නේ නැහැ. නමුත් මගේ යුතුයකමක් තියෙනවා කළගුණ සලකන කෙනෙක් හැටියට. මම. දැන් සත්‍යතියකට කෙරේ බුදුහාඳුරු කළගුණ සලකන්නේ. ඉන් කළගුණ සලකන්න ඕන කම නිසා එතුමා මන් තෝරගත්තා. කැලණියේ මගේ ජනතාවට කියන්න කළගුණ සලකන්න මහපාර දැක්කත් ලංසා මට උදව් කරපු ඇමතිවරයෙක් එතුමාට ඡන්දයක් පාවිච්චි කරන්න කියලා. මේක වැරදක් කියලා මම හොරරාශි වැඩ කරන්නේ නැහැනේ. මං කිසිම අපේක්ෂකයෙක් දැම්මේ නැහැ. මම දාන්න කියලා කිව්වයි. මං ගෝ නැහැ. මං කවුරුවත් දාන්නේ නැහැ. මම දාලා මම ලෑස්ති නැහැ ලිස්ට් එකේ යට යන්න. මම කෙනෙක් නම් කරා නම් එයා ලිස්ට් එකේ උඩ රැඳෙන්න. මගේ ප්‍රධානම කාර්යය බුලත් කොලේ ජයග්‍රහණය කරවීමයි. එක එක්කෙනා ඉතින් ওই චැලෙන්ජ් කරනවා අභියෝග කරනවා. මට ඒව තරම් නැහැනි. මට මං වගේ කෙනෙක් අභියෝගයක් කරොත් ඒ චැලෙන්ජ් එකම ඔයාලට බාර ගන්න ලෑස්ති. රතුපස්වල සිද්ධිය සම්බන්ධව ඊට පසුව ඒ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව ඔබතුමා බොහොම දරුණු ලෙස ප්‍රකාශ කීපයක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන්ට දෝෂාරෝපණය කළා. මේ කටයුත්ත මෙච්චර ඔඩුදුවන්නට පෙර මේක සඳහා විසඳුම් ලබා දිය යුතුව තිබුණා. නමුත් ඒක ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ කියන කාරණය. මේ චෝදනාව එල්ල කරේ කාටද? එහෙම චෝදනාවක් කරයි කියලා දැන් මේකෙන් ඔප්පු කරන්න පුළුවන් නම් මම දැල්ලියුම දෙනවා මගේ සංවිධාකම දේශපාලනේ අයින් වෙලා.
අජිත් බස්නායක නියෝජ්‍ය නගරාධිපති මමයි ගියේ. ආයුධික මම සාකච්ඡා කරා. සංසුන් වෙන්න කිව්වා. මං වගේම අනිත් දේශපාලනඥයෝ මේකට එක දම්මලක් වගේ ගියා නම් අපිට මේක මෙච්චර දුර දිග යන්නේ නැහැ. හැම කෙනෙක් යන්න ඕන එක්කෙනෙක් නෙවෙයි. මම කියලා සාකච්ඡා කරා. අනුර සේනායක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිමන් මේකට සාක්ෂි දරයි. සාකච්ඡා කරලා මම වහාම ए फैक्ट्री वह वहां मैं आंदोलन की वो देखो भगवान से उपवास ना सागटा मैं मन को जानता बट मेहम हितुमाते दलबर विधि टोकल वैद करना मत मेकट उदव करें बह मेघ तेनवा मुनवारी प्रश्न ओगोलापट किया न्याय देशपालन प्रश्न पौजल प्रश्न टोल तरह कल मेक विशद මම ඇදුවේ මේක සමගියෙන් සමාදානෙ මිසද ගන්න. ඒ අයට බඩගිනිය කිව්වා. ඉතින් බඩගිනිය කිව්වම මොකද මම කන්න දෙනවා. හාල් මිටි ගණන් ගිහින් දැම්මේ. මගේ මිනිස්සු බඩ ඡන්ද දීපු මිනිස්සු. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය බලයටපත් කරන ගම්පා දිස්ත්‍රික්කේ වැඩ කරපු ඒ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඒ අය වෙනුවෙන් මම අදනේ එදා නෙවෙයි ඉදිරියටත් මම කැප වෙන වැඩ කරනවා. ඒක මම අපතක් කරන්නේ. ඒක මම මේ මනුෂ්‍යකම මම देशपालने मनुष्यकमय इकाक नमूत देख दिपेतर बिदेवल मं काटवा दोस की वेड़े मम के दमेल के पुरुक्वागे एक टेक शुला में प्रश्न मूड दिन हेम देम जनाधिपाई तुम जनाधिपाई हेम कर आसन संविधायक देशपालन खुद संविधान कथा कर ජාත්‍යන්තරය සම්බන්ධව බොහොම ගැටලුකාරී තත්වයක් බොහොම අවධානයෙන් සිටිය යුතු අවස්ථාවකදී අපි දකිනවා විශේෂයෙන්ම අපි කලින් කතා කරපු මාතෘකාව කුඩු සම්බන්ධ කාරණය මුල් කරගෙන විපක්ෂයේ විශ්වාස භංගයක් ගෙනෙන්නට සූදානම් වෙනවා ආණ්ඩුව සම්බන්ධයෙන් දැන් මේ තත්වයට පත් වෙලා තියෙනවා මේකට ඉක්මන් විසඳුමක් ඉක්මන් පිළිතුරක් ලබා දෙන්නට ආණ්ඩුව ප්‍රමාද වෙන්න මේ 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 කතන්දරේ ජාත්‍යන්තරයට යන්නේ තවත් මුහුණුවරකින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මොන වගේ පියවරක්ද ගන්න සූදානම් වෙන්නේ මං හිතන්නේ කුඩු පිළිබඳව නම් රජය අරන් තියෙන ක්‍රියාමාර්ගය 100ට 100ක්ම ජාත්‍යන්තරය පවා විශ්වාස කරන්න ඕනේ පොලිසිය විසින් කුඩු ඇල්ලීම නීතිය ක්‍රියාත්මක කිරීම නිතර නිතර සෝෂික රීම. ඔය අතර අපි දැක්කා විපක්ෂ නායකතුමා සඳහන් කළ තිබෙනවා මේ මද්‍රව්‍ය නිවාරණය සඳහාත් ජාත්‍යන්තර මැදිහත් වීමක් දැන් අවශ්‍ය වෙලා තියෙනවා කියලා මේ රටට. නෑ ඉතින්. විපක්ෂ නායකතුමා වුණා සරණ පාටියක් නැතිනම් ඒක පාවිච්චි කරාට වරදක් වෙන ප්‍රජා අපේ රටේ තියෙන තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයනේ. ඊය වහගීල්ලේ. මම හිතන්නේ කුඩු ප්‍රශ්නයෙන් අපිට ජාත්‍යන්තරේ පොද ජාත්‍යන්තරේ ඉන්න මිනිස්සු කුඩු බොන මිනිස්සු ටිකක් නෑ ඉන්නේ. මරිජුවාන ගහන කට්ටියක් නෑ ඉන්නේ ජාත්‍යන්තර මරුජෝවාන ගහන කාට අපේ කුඩු පේනවා එයා අයින් පේන්නේ නැහැ මේ සම්බන්ධ ඒක නම් ඒ තරම් ප්‍රශ්නයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ මේ ජාත්‍යන්තරයේ තියෙන කිසිම ප්‍රශ්නයක් අපේ ප්‍රශ්නයක් නෙවෙයි සත්‍යවාදීව මේ පිළිබඳව හරියට කතා කරනවා සුවා බලනවා මේ රජය දැනට 75%කට වැඩිය සාධාරණ මිනිසුන් දීලා ඉවරයි එහෙමනම් ජාත්‍යන්තරේ නඩුවාන පටන් ගන්න ඕන කාය කාලේ දවල් දන්නවද කාය කාලේ මේ රාජත්වය පටන් ගත්ත කාලේ ඉඳලා එංගලන්තේ වේවා බලන්න ඇමරිකාව කියන රටේ රෙඩ් ඉන්ඩියස්ලා තමයි ඇමරිකාවේ අයිතිකාරයෝ. අද මේ මිනිස්සු මුල්ලකට දාලා වැටවල් ගහලා ඔය දාලා දිනන පැත්තකට. මම මේ ජාත්‍යන්තර රටවල් වලට කියනවා අපිට විරුද්ධ වෙන්න. පක්ෂීන කට්ටිය නෙමෙයි. ඉස්සෙල්ලා තමන්ගේ රටේ දේ ඇති කරගන්න. තමන්ගේ රටේ මිනිස් කැමති කරගන්න. මේ මිනිස්සු පැත්ත කර දාලා වැඩ කරන ඇමරිකාව. එංගලන්තේ අනුන්ගේ බූදල් මංකොල්ල කාපු රට. ඒ මම මුළු එංගලන්තට දොස් කියන්නේ. එංගලන්තේ ඉන්න අපිට ආදරය කරන වැදගත් රාජතාන්ත්‍රිකයෝ. මහරජින පව අපේ රට ආදරේ. තවත් දේශපාලනඥයෝ අපිට ආදරේ. මේක මේ LTTE එකෙන් මුදල් නැත්තම් එංගලන්තේ තියෙන දේ ඉන්න දේශපාලනඥයන්ට යැපෙන්න විදියක් නැහැ. කැනඩාව කැනඩා ටොරන්ටෝ එකේ LTTE සම්බන්ධ රාජ්‍ය බලය
බලය තියන්නේ උන්ට. එවුන්ගේ මුදල් තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට මේගොල්ලගේ විවා මේ මේ කැම්පේන් එකට දේශපාලන මේගොල්ලෝ තමයි සල්ලි විඳන් කරන්නේ. මං ওই ඩයස්පෝරාව කියන වචනට විරුද්ධයි. අපි අත කරගත්ත මගුලක් මේක. මොන පෝරාවක්ද මේක? ඩයස්පෝරාව කියන්නේ රටක් තිබිලා රටක් අයි මෙච්ච මිනිස්සු. රටක් තිබුණයි මේගොල්ලන්ට. අපෙන් පලා ගිය දෙමළ උදවිය අපේ රටේ මිනිස්සු. අපේ පුරවැසියෝ. මේ ලංකාවේ අයිතිය ඔප්පුව තියෙන සිංහලයට. මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. මේ ඔප්පුව අපේ නමුත් අපේ තියෙන වැදගත්කම නිසා තමයි අපි සහෝදරව හැටියට මුස්ලිම් දෙමළ බර්ගර් මැනේ කට්ටියම ඉන්නේ. දැන් මේ රටේ අපි සියලු දෙනාම අයිතිකාරයෝ. මේ රට පාල අපි මහවිජේ බාහු විදේශිකව එළවලා එළාරව එළවලා ලන්දේසි පෘතුගීසි කුමාර රාජසිංහ එළවලා ඝාතනය කළා. සුද්ධ එක්ක අපිත් එක්ක සටන් කරන්න බැරි කමට උරට ගිවිසුමස්සක් කළා. සහයෝගයෙන් මේ රටේ අයිතිය ගත්තේ අපි. නමුත් මේ රටේ නිදහස ලබා ගන්න පොන්නම්බලම් රාමනාදන් සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියන ඒක රාශුණා නිදහස වෙනුවෙන් අපි සටන් කළ ලබා ගත්ත නිදහස කොළ කෑල්ලෙන් ගන්න අපි කවුරුත් ඒක රාශුණා විපක්ෂය චෝදනා එල්ල කරන අතරපාරේදී ඔබතුමන් ලෝය කියන සහයෝගය දැන් ආණ්ඩු පක්ෂය ඇතුළෙත් තියාගන්නට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම විපක්ෂය චෝදනා එල්ල කරන පමණක් නෙවෙයි ආණ්ඩු ඇතුළෙම තියෙන පක්ෂ මුස්ලිම් කොංග්‍රසය රෞෆකින් මහතා මේගේ අනුදැනුම මත ඕන් පවා දැන් ජිනීවාවට ලියුම් ලියන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. දැන් එතකොට මොකද්ද මේකෙන් කියවෙන්නේ ආණ්ඩුවට ආණ්ඩුවේ පක්ෂ තුල සමගිය තියා ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ කියන කාරණේද? හොඳ කතාවක්ද? අපේ ජනාධිපතිතුමා ආඥාදායකෙක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මේ කන් දෙකට හැම දෙයක්ම අහන්න කැමති පුරුදු කෙනෙක්. මේ සම්දානගත පක්ෂයක් හැටියට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක තහනම් කරන්න බෑ. ඒගොල්ලගේ වැදගත්කම තියෙනවා අපිත් එක්ක ඉන්න බැරි නම් සහයෝගය ඉවත් විය. ඉතින් රෞෆකි මැතිතුමා වුණත් එයාගේ අදහසක් ඉදිරිපත් කරා. කැබිනට් එක කියන්නේ දා ජයපැතුමා කිව්වේ ඕනම දෙයක් මෙතන කතා කරන්න කියලා. කැබිනට් එකෙන් එහාටත් ඒ අදහස් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනවා නම් ජිනීවා වලට මේ ප්‍රශ්නේ ගෙනියන්නට සූදානම් වෙනවා නම් ඔබතුමන්ලා විපක්ෂයෙන් ඉල්ලන සහයෝගය විපක්ෂයෙන් සහයෝගය ඉල්ලා සිටින ඔබතුමන්ලා රට වෙනුවෙන් පෙනී සිටින්න. නමුත් ආණ්ඩු පක්ෂය ඇතුලේ තියෙන පක්ෂවල සහයෝගයවත් ඔබතුමන්ලට ලැබිලා නැහැ එහෙනම්. දිල්කී අපිත් එක්ක ඉන්නවා තමයි. ගංගේ වතුර බිබී ගඟට ආවන්න පිරිසකුත් ඉතිහාසයේ හිටියානේ. රට පාවා දුන්න පිරිසකුත් හිටියානේ. සුද්දංගෙන් තාන්න මාන්න ගත්ත පිරිසක් හිටියානේ. සුද්දගේ කෑමට ගිජු වෙච්ච පිරිසක් හිටියානේ. සුද්දගේ ඇඳුමට ගිජු වෙච්ච පිරිසක් හිටියානේ. සුද්දත් එක ඩාස් නටන්න පුරුදු වෙන පිරිසක් හිටියානේ. එහෙම හිටපු රටේ මෙහෙම આવ නැති වෙයි කියලා හිතන්න පුළුවන්ද? නමුත් ඉන්න මොකා හරි කවුරු හරි දැන්වත් හිතන්න ඕන දෙවරක් අපි රටේ තියෙන ප්‍රශ්නෙට විදේශගත තියෙන කුමකටද මූණ දීලා ඊට පස්සේ බලන්න දේශපාලනය කරමු. පළමුව රට පළමුව මාමිමිය මේ කාගේ රට මේ රටට අපකීර්තියක් වෙනවනම් රට වීසනයක් වෙනවනම් මේ කිසි කෙනෙක් මේ රටේ නිදාසෙ ඉන්න බෑ. අවුරුද්දක් වින්ද දුක නැවත ලබා ගන්නවද? ඒතියේ වීසනේ පාපරක්‍රම බෞද්ධ ගමුණ යන නාමාවලිය මෙතුමාගේ නම සතහන් විය යුතුමයි. සතහන් විය යුතුමයි. මේ නම් මකන්න බෑ කවදාවත්. හොඳයි අද දවසේදී අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ට 360 සජීව සංවාදයට පැමිණීම සම්බන්ධයෙන්. ඒ තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් ගැටලු තියෙද්දී අද 360ට සහභාගී වුණේ. Excuse me පොඩි උදව්වක් කරන්න. අපේ නෝට කෝල් එකක් දෙන්න මට කරුණා කළා දැන් සස්ලෙන්නයක් හදලා දෙන්න කියලා. जय श्री।